सामान्य पुते एलवलू वगा वगैर ने मैं में पार बोलते तेली ही रुमाक गया ने विद्यात्मक प्रश्न या विद्यात्मक क्रम विद्या के अंदर या हाने प्रश्न या गुड़ने के ने बोलूँगा एलवलू वगा कहरू को तामा मिरिस वगा रासायनिक पोरे दिवन तो कुलीकार इंट दी लती है ना वा एक लोग पोर दे मटा बस मिरिस पहले मेले वेला मैं मैं सांसिद्धि पदनाम करेगी ना प्रश्न टू पिलतुर सापे आना अब प्रश्न टिकात बलो मैं मैं सिद्धि निरीक्षण या हाना एक दिन गैटल हुआ हाना गैटल हुआ पदनाम करेगी ना गुड़ना के ना काल्पिते या हाना काल्पिते परीक्षा करने क्रिया कार कमा कहाँ निगमने या हाना हाँ ऐहे नांग उन्न तानी करम विद्यात्मक क्रमेतम उत्तर ना हाल दिए विद्यात्मक क्रमेयां किया ने मागे पुते मेने मेक आए විද්‍යාත්මක ක්‍රමයක පියවර ටිකක් තියෙනවා. ඒ පියවර තමයි පළවෙනියටම නිරීක්ෂණය. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පුතේ නිරීක්ෂණයක් අපි ගන්නවා. මොකක් හරි දෙයක නිරීක්ෂණයක්. ඒ නිරීක්ෂණය ගත්තට පස්සේ අපිට එනවා දෙවෙනි ස්ටෙප් එක තමයි ගැටලුවක්. දෙක එනවා ගැටලුවක් මගේ පුතේ. මොකද්ද මේක වෙන්නේ ඇයි? මෙහෙම වෙන්නේ ඇයි කියලා ගැටලුවක් එනවා. ඊට පස්සේ ඊළඟට අපි ඒකට තොරතුරු එක්කාසු කරනවා මේ ස්ටෙප් එක උගලන්ට නැහැ තොරතුරු එකතු කිරීම එකතු කරනවා තොරතුරු එකතු කිරීම ඊට පස්සේ තමයි හතරවෙනි පියවර මේක උගලන්ට නැහැ මේක උගලන්ගේ ත කියන්න කියලා නැහැ දැස කල්පිතයක් ගොඩනගනවා කල්පිතයක් කල්පිතයක් ගොඩනගනවා ඊට පස්සේ පස්වෙනි පියවර කල්පිතේ පරීක්ෂා කරනවා කල්පිත පරීක්ෂා කිරීම පරීක්ෂා කිරීම කිලිම්ම අපි උත්තරේට නොගිහින් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාට ගොඩ දාගන්න විදිය දෙන්නේ කියලා දෙන්නේ කල්පිතේ පරීක්ෂා කරනවා අවසානයේ නිගමනයකට එනවා නිගමනය මෙන්න මේ ටිකට තමයි පුතේ කියන්නේ විද්‍යාත්මක ක්‍රමය කියලා අවශ්‍ය නම් මේක ලියා ගන්න ඔන්න විද්‍යාත්මක ක්‍රමයේ පියවර ටික ඕක පොඩි පන්ති වලදී 6 දී සාමාන්‍යයෙන් 7 දී සරලව කියනවා ලොකු ගැඹුරු කතාවක් නෑ උතන අවශ්‍ය නම් ලියා ගන්න තමන්ට සතහන දා ගන්න එතකොට ඊළඟ ප්‍රශ්නේදී කියන්නේ ඊළඟ ඕවගේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඔගලන්ට හොඳට උත්තර දෙන්න පුළුවන් ඔකට සෑහෙන ලොකු ආසියක් එහෙම ප්‍රශ්නයක් ඔගලන්ට විස්තර කරගන්න අවශ්‍ය දේවල් ටික හරි දැන් එහෙනම් ඉස්සෙල්ලා ඕක සටහනක් දාගන්නකො සරලව කොහේ හරි තැනක මංගෝ CR කොළ දෙකක් ග්ලාස් ටික කරගන්න කියලා ටක් ගාලා හරිද සටහන මාව එහෙනව නේද සටහන දාලා ඉවරලා පුතේ ඕකේ පාරක් දාන්න හරිද පුතේ හරි හරිද ඕකේ හරි දැන් මම මේ ඔස්සේ තමයි ඔය ප්‍රශ්න විස්තර කරන්නේ හරිද හරි ඕකේ හරි සතුටුයි දැයි හරිද පුතේ හරි දැන් චම්පති මෙහෙමයි අපි ඉස්සෙල්ලම නිරීක්ෂණයක් දකිනවා පොහොර එදීමෙන් පසු මිරිස් පැල මැලවී පැවතීම එහෙන නිරීක්ෂණය මොකද්ද අපිට තේරෙන සරල භාෂෙන් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පුතේ මෙම සංසිද්ධියට අදාළ නිරීක්ෂණය මෙහෙමයි ලියුපු නැති අය ලියා ගන්න ලියුපය හරි දා ගන්න පොහොර එදීමෙන් පසු මිරිස් පැල මැලවීම පොහොර එදීමෙන් පසු මිරිස් පැල මැලවීම පොහොර එදීමෙන් පසු මිරිස් පැල මැලවීම හරි පළවෙනි ප්‍රශ්නට උත්තරේ පොහොර දැම්මට පස්සේ මිරිස් පැල මැලවෙලා ඇයි ඒක වෙන්න හේතුව ඒක තමයි ඊළඟට ගැටලුවක් හැටියට එන්නේ හරි ගැටලුව හරිම ලේසි කියන්නේ නිරීක්ෂණයෙම ගැටලුව කරන්න පුළුවන්
එහෙනම් කොහොමද අපි ඒක ලියන්නේ පුතේ ඊළඟට ගැටලුව යටද ලියන්න මෙහෙම ලස්සනට පොහොර යෙදීමෙන් පසු මිරිස් පැල මැලවුවේ ඇයිද යනවග 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 හරි ලියාගත්තනේ දෙවෙනි ප්‍රශ්නත් උත්තරේ හරි දැන් ටේප එක කරේ නැත්නම් එකේ ඒ වල දැන් මම උත්තර ලිව්වා එකේ අංක එක ප්‍රශ්නේ ඒ වල එක නිරීක්ෂණය දෙක පුතේ ගැටලුව දැන් මේකේ ඕගොල්ලන්ට නැහැ තොරතුරු එක් ආසු කිරීම දැන් කොහොමද තොරතුරු එක් ආසු කරන්නේ වැඩ කරපු අයව ගෙන්නනවා ගෙන්නලා අහනවා ඕගොල්ලෝ මොන පොරද දැම්මේ පොර අඩුවෙන්ද දැම්මේ වැඩියෙන්ද දැම්මේ ඊට පස්සේ කොයි සීමාවේද පොර දැම්මේ ගහ ළඟමද දැම්මේ ගහට ගොඩක් ඈතින්ද අන්න ඒ ස්ටෙප් එක ඔයාලට ප්‍රශ්න පත්‍රය ආවොත් එහෙම එහෙම දෙයක් ඒ කියන්නේ මොකද්ද හොයලා බලලා කරන්න ඕන ඕගොල්ලෝ ගහ ළඟින් පොර දැම්මද ගහට ඈතින් පොර දැම්මද වතුර දැම්මද පොර දැම්මට පස්සේ ඊට පස්සේ මොන જાතිය පොර දැම්මේ අවශ්‍ය ප්‍රමාණයට දැම්මේ වැඩියෙන්ද දැම්මේ ඊළඟට ඒ වෙලාවේ දවල්ද උදේද හවසද පොර දැම්මේ අන්න ඒව තමයි තොරතුරු එක්කාසු කරනවා කියන්නේ එහෙම තොරතුරු එක්කාසු කළාම කල්පිතයකට එන්න පුළුවන් ඊළඟට අහන ප්‍රශ්නයක් මෙම ගැටලුව පදනම් කරගෙන කල්පිතයක් ගොඩනගන්න කල්පිත දෙකක් හදන්න පුළුවන් එකක් තමයි දැන් සාමාන්‍යයෙන් දහකට අසීමාන්තික ප්‍රමාණි ඉක්මවා පෝර දැම්මහම ඒ ගහට පුතේ පෝර නිසා රසායනික මැලවීමක් රසායනික මැලවීමක් කියලා දෙයක් එනවා ඒ ගහ මැරෙනවා රසායනිකව වැඩියෙන් පොර දාපුවාම ඒ කියන්නේ අපිට දැන් බේත් වැඩියෙන් පෙවුනොත් මොකද වෙන්නේ අපි හිතමු දැන් ඔයාට පෙරඩුල් පෙති දෙකයි බොන්න කියන්නේ පැය 6කට වරක් ඔහා ඔකට 10ක් බිව්වොත් එහෙම අපේ ඇඟට කිමිකල් වැඩි වෙලා අපේ ඇඟ රසායනිකව විකෘති වෙනවා ගහකටත් එහෙමයි ඒක වෙන්න පුළුවන් එහෙනම් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් පොහොර යෙදුවොත් ගහ මැරෙනවා ඒක ඊළඟ එක තව එකක් තමයි දිදුර සස්මිත සාමාන්‍යයෙන් ගහක පොර දාන්නේ නැහැ දැන් අපි ගත්තොත් එහෙම මේ පැලයක් කියලා මේක මුල ළඟින්ම දැන් මේ මුලේ මට්ටම අපි ගමුකෝ දැන් මේ ළඟින්ම තියනවා නම් මේ ළඟම හාරලා මේ හරියෙන් පොර දාන්නේ නැහැ මේ සීමාව අතාරිනවා ඇයි ඒ එහෙම අතාරින්න හේතුව තමයි මේ සීමාවේ තමා ශාකයට අවශ්‍ය ශාකයේ මුලට අවශ්‍ය වාතය ජලය ටික ලැබෙන්නේ. එතකොට එන්නේ සීමාව ඉක්මවා මෙන්න මේ ශාකයට ආසන්නයෙන් පොහොරේදී. ශාකයට ආසන්නයෙන් මුලට ආසන්නයෙන් පොර දාන්නේ ටිකක් ඈතින් දාන්න. ඇයි මේ ජලයයි වාතයයි මුලට අවශ්‍යයි. ඒ ටික ලැබුණේ තුනොත් මුලකුණු වෙලා යනවා. මුලකුණු වෙලා යනවා කියන්නේ ගහ මැරෙනවා කියන එක. එහෙනම් කල්පිත දෙකක් ඔතන ගොඩනගන්න පුළුවන් එකක් තමයි අවශ්‍ය ප්‍රමාණයට පොහොර යෙදා ඇති නිසා දෙක අවශ්‍ය දුර සීමාවට පොහොර නොයෙදී අවශ්‍ය ශාකයට ආසන්නයෙන් පොහොර යෙදී ශාකයට ආසන්නයෙන් පොහොර යෙදුවාම ගහ මැරෙනවා ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට ඉක්මවා පොහොර යෙදුවාම ගහ මැරෙනවා එහෙනම් ලියා ගන්න පුතේ මොකද මේ සැරින් සැරේ උන් මිලා යන්නේ ලියන්නේ නේද පළවෙනි කල්පිතය අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පොහොර යෙදීම මුල ඉදලා කියන්න මොකද්ද පුතේ මුල ටික හරි මං කියන්නම් චන්දිපායි එන්න පොඩට ප්‍රශ්නේ ආයි කියනවා දැන් මේ ටික ලියන්නකො චන්දිම ඉස්සලා හරි දැන් මේ තුන්වෙනි ප්‍රශ්නේ පුතේ හරි මුල ටික කියන බය එන්නවා ආයි ප්‍රශ්නේ විස්තර කරන්න ඉස්සලා මේක ලියලේ
අවශ්‍ය ප්‍රමාණයට දා පොහොරේ දී මේක ඊළඟ එක මගේ පුතේ හරිද නියමිත දුර ප්‍රමාණයට පොහොර නොයෙදීම අවශ්‍ය ප්‍රමාණයට දා පොහොරේ දීම එක එක මොකද්ද පුතේ අවශ්‍ය ප්‍රමාණයට දා පොහොරේ දීම අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොරේ දීම දෙක නියමිත දුර ප්‍රමාණයට පොහොර නොයෙදීම අවශ්‍ය අවශ්‍ය ප්‍රමාණයට දා පොහොරේ දීම දෙවනි කල්පිතේ නියමිත දුර ප්‍රමාණයට වඩා පොහොර යෙදීම නියමිත දුර ප්‍රමාණයට වඩා අවශ්‍ය ප්‍රමාණයට දා පොහොර යෙදීම නියමිත දුර ප්‍රමාණයට පොහොර නොයෙදීම සෝරි අවශ්‍ය ප්‍රමාණයට දා පොහොර යෙදීම එක නියමිත දුර ප්‍රමාණයට පොහොර නොයෙදීම හරිද ලියාගත්තද හරිද ඕකේ කියලා දා පුතේ හරිද හරි චන්දි මම මුලට කියන්න හරිද කාට හරි බැරි වුණා නම් ආයි කියන්න කියලා දා ඕකේ හරිද ඕකේ හරි හරිද කට්ටි හරි ඕකේ ඕකේ ගොඩ හරි හරි අවශ්‍ය ප්‍රමාණයට දා පොහොර යෙදීම නියමිත දුර ප්‍රමාණයට පොහොර නොයෙදීම හරි ඔන්න හරි දැන් මේ දෙක හරි ඊට පස්සේ ප්‍රශ්න අහනවා මෙම කල්පිතේ පරීක්ෂා කිරීමට සැලසුම් කරන ක්‍රියාකාරකමක පියවර දැන් මම මේක මකලා චන්දිම මං ආයි කියන්න ඉස්සෙල්ලාම චන්දිම මේක ලියාගත්තද මෙහෙමයි දැන් අහන්න මිරිස් වගාවට පෝර දාන්න වගාකාරයේ කියන්නේ ඉඩම් අයිතිකාරයා පුලිකාරින්ට පවරන පුලියට ගත්ත මිනිස්සුන්ට පවරන අපේ තරංග සර් හොඳ ගොවියෙක් සර් හොඳට වගා කරනවා සර්ට රබර්වත් තියෙනවා හොඳ කුඹුරක් තියෙනවා සර් පුලිකාර වැඩදාගෙන තමයි වැඩේ කරන්නේ සර් මට ඔය ප්‍රශ්නේ කියනවා පෝර දැම්මට පස්සේ ගස් මැලවිලා යනවා කියන මිරිස් පැල වලට පෝර දැම්මට පස්සේ මිරිස් පැල ටික මැලවිලා යනවා ඒක තමයි මේ ප්‍රශ්නේ දැන් එතකොට පළවෙනි ප්‍රශ්නේ හොයි නිරීක්ෂණය මොකද්ද පෝර දැම්මට පස්සේ මිරිස් පැල ඇයි මැලවෙන්නේ සම්දිප තේරුණාද ඊටසේ කල්පනා කරනවා ඇයි මිරිස් පැල මැලවෙන්නේ කියලා දෙවෙනි එක ඒක ගැටලුව ඊපස්සේ අපිට එනවා මුම් පිස්සු කියලා තමයි පෝර දාපේ උන් කල්පිතයක් එනවා ඔළුවට මේක මේ නිසා වෙන්නේ නැති කියලා. කල්පිතය කියන්නේ අපි හිතන දෙයක්. කියන්නේ අපි මෙහෙම වෙන්නේ නැති කියලා හිතනවා. ඒක තමයි කල්පිතයක් කියන්නේ. අපි මෙහෙම දෙයක් වෙලා ඇති කියලා අපි හිතනවා. ඒක තමයි විද්‍යාව කියන්නේ. එතකොට අපි හිතනවා මුං වැඩියෙන් පොර දාලා. කියන්නේ ගස් වලට වැඩියෙන් පොර දාලා. ඊළඟට තව හිතනවා අවශ්‍ය දුර ප්‍රමාණයට නෙමෙයි පොර දාලා තියෙන්නේ 10ට ළඟින් දාලා. ඒතර මුල් කුණු වෙලා රසායනික මැලවීමක් වෙලා ඒතර ගහ මැරෙන්නේ එකයි එහෙම හිතනවා හරි දැන් ওই දෙක පරීක්ෂා කරන්න ක්‍රමයක් හරි මම පළවෙනි එක මොකද්ද පළවෙනි කල්පිතේ අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර යෙදීම පොහොර යෙදීම කියන එක පරීක්ෂා කරනවා අපි පාත්‍ති දෙකක් ගන්නවා එක සමාන පැල ප්‍රමාණයක් තියෙන එක සමාන දිගින් පළලින් යුක්ත පාත්‍ති දෙකක් ගන්නවා සියලු සාධක සමාන මිරිස් පැල පාත්‍ති දෙකක් ගන්නවා එකකට එක පාත්‍තියකට පුතේ අවශ්‍ය ප්‍රමාණයට පොහොර යොදනවා හරිද අනිත් පාත්‍තියට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර දානවා ඊට පස්සේ ගස් මැලවීම අනුව නිරීක්ෂණය කරනවා මොකද්ද පොර අවශ්‍ය ප්‍රමාණයට දාපු එකද මැලවෙන්නේ නැත්නම් වැඩියෙන් දාපුවම ගහ වැඩියෙන් හැදෙනවද කියලා ඔන්න ඕක තමයි ක්‍රමී හරිද එහෙනම් මොකද්ද පළවෙනි එක පරීක්ෂා කරපෙඩි සියලු සාධක සමාන එතකොට ඔයාට ලියන්න ඕනේ ජලය සමානව ලැබෙන පාංශු සාධක සමානව ලැබෙන ගස් ප්‍රමාණය සමාන ඔය සියල්ල කව වෙනවා එක උත්තරයකින් මොකක්ද එක උත්තරේ
සියලු සාධක සමාන සියලු සාධක කිව්වහම ජලය වාතය පස ආලෝකය ශාක ප්‍රමාණය ශාකවල වයස ඔය ඔක්කොම සමාන වෙන්න ගන්න එද ඇහුවොත් එහෙම විභාගෙට මොන සාධකද මෙතන සමාන වෙන්න ඕනේ මේ ගන්න පාත් දෙකේ මේ ටෙස්ට් එක කරන්න එතකොට තමයි ජලය පස වාතය ආලෝකයේ ශාකවල ප්‍රමාණය ශාක සංඛ්‍යාව ශාකවල වයස ඔය සියල්ල සමාන වෙන්න සියලු සාධක සමාන A සහ B පාති දෙකක් තෝරගන්නවා එක් පාතියකට මොකද කරන්නේ එක් පාතියකට නියමිත ප්‍රමාණයට පොහොර යොදවනවා නියමිත ප්‍රමාණයට පොහොර යොදවනවා අනෙක් පාතියට නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් පොහොර දානවා ඊට පස්සේ අන්තිම මොකද වෙන්නේ ඒ දෙකේ පැලවල ස්වභාවය නිරීක්ෂණය කරනවා ගොඩද තීරණාද තීරණ නම් අවංකව ඕකේ කියලා දාන්න පැහැදිලිව නිදා ගන්න එපා ඕකේ කියලා දාන්න මට දාන්න බලන්න ඒක තීරණාද ප්‍රශ්න තීරණ නම් අහන්න හරි එහෙනම් ඉතින්චරයි ලියන්න බලන්න තනි ලියන්න ලියපුවා හරි දා ගන්න තමන්ගේ අඩුපාඩු හදා ගන්න අර ලියපුවා මොකක්ද දන්නවද කරන්න ඕන සියලුම සාධක කියන ඒවා ලියා ගන්න කටුවට හරි මම උත්තරේ කියන්න නැත්තම් ලියපු නැති අයට ඒක අවාසියක් වෙනවා සියලුම සාධක සමාන A සහ B නම් සියලුම සාධක සමාන A සහ B නම් මිරිස් පාති දෙකක් තෝරා ගන්න සියලු සාධක සමාන A සහ B නම් මිරිස් පාති දෙකක් තෝරා ගන්න A සහ B නම් සියලු සාධක සමාන A සහ B නම් මිරිස් පාති දෙකක් තෝරා ගන්න දෙවෙනි කාරණාව එක් පාතියකට එක් පාත්‍යයකට නියමිත ප්‍රමාණය ඊළඟ කාරණාව එක් පාත්‍යයකට නියමිත ප්‍රමාණයට පොහොර යෙදීම සිදු කරයි එක් පාත්‍යයකට නියමිත ප්‍රමාණයට පොහොර යෙදීම සිදු කරයි හරි එතනම අනික් පාත්‍යයට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර යොදයි අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර යොදයි අනික් පාත්‍යයට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර යොදයි හරි ඊළඟට හරි ඊට පස්සේ මොකද කරන්නේ ක්‍රියාකාරකමින් පසු පැලවල ස්වභාවය නිරීක්ෂණය කරයි හරි ලියන්න අන්තිමේක ක්‍රියාකාරකමින් පසු පැලවල ස්වභාවය නිරීක්ෂණය කරයි ක්‍රියාකාරකමින් පසු පැලවල ස්වභාවය නිරීක්ෂණය කරයි හරිද එතන එක දෙවන කල්පිතේ පරීක්ෂා කරන්න කිව්වොත් එහෙම ඒ කියන්නේ નિયમિત දුරුපමාණයට පොර නොයදීම කියන එක ඒක නිසාත් ගස් මැල වෙනවා කියන එක හරිද ලියාගත්තද ඔය ටික කාට හරි අවුලක් තීරණම් ආයි කියන්න තේරුන්නේ නැත්තම් නෑ කියන්නේ පැහැදිලි නම් ඕකේ පාරක් දාන්න බලන්න උතරින් එහාට හරිද මේක යන්න ඕනේ හොඳ ඇක්ටිව් විදිහට හරිද ඕකේද පුතේ ඕකේද ඕකේ හරි ගොඩලු හොඳයි රුක්ෂාන් හොඳයි හරි හරියෝ හරි 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 එහෙනම් හරි හරි වැඩි ප්‍රශ්න නැහෙනේ ආයි කියන්න ඕනේ නැහෙනේ දැන් දෙවන කල්පිතේ දෙවණේක හොයන්නේ කොහොමද හරි ස
කල්පිතයක කල්පිතය පරීක්ෂණය කිරීම විස්තර කරන්නකොට කරන්ට් එක ගියා. ආපච්චි. හරි. කල්පිතය පරීක්ෂණය කිරීම විස්තර කරනකොට කරන්ට් එක ගියා. මෙච්චරයි. ආයි කියන්න. හොඳට අහගන්න. දෙවන කල්පිතේ පරීක්ෂා කරනකොට විස්තර කරනවා. ඒක මම පළවෙනි එකත් විස්තර කරනවා. හොඳට අහගන්න. දැන් දෙවන කල්පිතේ කියන්නේ මොකද්ද? අවශ්‍ය දුරු ප්‍රමාණයට පොහොර නොයදී. දෙක. අවශ්‍ය දුරු ප්‍රමාණයට. දුර ප්‍රමාණයට පොහොර නොයදීම. ඔය කරන්ට් එක ගැන කියන්න එපා. මඩත් රත් වෙනවා. කරන්ට් එක ගියොත් මාත් ඉවරයි. හරිද? තග්ගාල මේක ඩීටවුන් කරලා තියන්න ඕනේ. නැත්තම් එහෙම අනාතයි, නාතයි, නන්නත් තරයි. හරි, රවුටරේ ඔෆ් වුණොත් එහෙම ඉවරයි. ලැබෙන ඒ සහ බී කියලා පාති දෙකක් තෝරගන්නවා කොල්ල. සියලු සාධක සමානව ලැබෙන ඒ සහ බී නම් පාති දෙකක් තෝරා ගනි. ඉතාලි. දෙවණියට කරන්නේ දැන් එක ගහ ඒ එක පාතියක අවශ්‍ය දුරු ප්‍රමාණයෙන් පොර දානවා. කලින් කලේ අවශ්‍ය ප්‍රමාණයට පොර දානවා. එක් පාතියක අවශ්‍ය දුරු ප්‍රමාණයෙන් පොර යදනවා. අනෙක් පාතියේ අවශ්‍ය දුරු ප්‍රමාණයට වඩා ශාකයට ළඟින් පොර දානවා. නැත්නම් මොකද කරන්නේ? අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් පොර දානවා. ඒ දෙක දෙපාරකට කරන්නේ. ඊට පස්සේ දෙවණියට ඒක කළා. තුන්වෙනියට අවසානයේ ශාකවල ස්වභාවය කොයි වගේද කියලා නිරීක්ෂණය කරනවා. එන්නේ ඒකයි මගේ පුතේ වැඩේ. හරිද? දෙවනි කල්පිතේ ලියන්න ඕනේ. දැන් දිදුල හරිද? ඕකේ තේරුණාද? හරිද? හරිනේද? ප්‍රශ්නයක් මොකුත් නැහැ. හරිද? ඕකේ නම් ඕකේ ගියා. ඕකේද කට්ටිය? හරිද? 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 හරි. හරි. දැන් හරි. අනිත් අය කොහොමද? ඕකේද? දෙවන කල්පිතේ ලියන්න අවශ්‍යද? අවශ්‍ය නම් ඕනි කියලා දැන් පළවෙනි එක විතරක් ඇතිද? දෙවෙනි එක Tamanට තේරුම් ගත්ත හැකිද? දෙවෙනික ලියන්න අවශ්‍ය නැහැනේ. කාලය අපරාධනේ. ලිහාන් මොකද කියන්නේ? කො කියන්නේ? පුක්ෂා. හරි. හරි දෙවෙනික මම ලියන්නේ නැහැ. හරි. ඒ අනුව හරි. එහෙනම් අර හරි ශා නැති වැඩි දාන්න එපා. ඒ අනුව නිගමනයේට ලැබෙන අරු ලියන්නල්. නිගමනයේට යන්නේ කොහොමද? කොහොමද නිගමනයේට අපි යන්නේ? මෙන්න මෙහෙමයි යන්නේ. පාති දෙකේ ශාකවල ස්වභාවයන් නිරීක්ෂණය කළාට පස්සේ අපිට ලැබෙන තොරතුරුන් අපිට පුළුවන් ඒ ශාකවල ස්වභාවයන් ඇසුරෙන් නිගමනයකට යන්න. කියන්නේ අපිට පුළුවන් මේක මැල වෙලා තියෙන සහ මැල නොවීම කියන දේ මත නිගමනයකට එළඹෙන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ ලස්සනට ලියාගන්න. අරගේ උත්තරේ මදි විස්තර කරලා තියෙනවා. සම මම හොඳට විස්තර කරන්නම්. ලියපුවේ හරිනම් අඩුපාඩු තියෙනවා නම් මේක හදාගන්න. පාති දෙකෙහි ශාකවල ස්වභාවය. 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 හරිද? ශාකවල ස්වභාවය. හරිද? පාති දෙකෙහි ශාකවල ස්වභාවය නිරීක්ෂණය කර පාති දෙකෙහි ශාකවල ස්වභාවය නිරීක්ෂණය කර
මැලවීම සහ නොවීම මත මැලවීම සහ නොවීම මත නිගමනවලට එළඹේ ශාක මැලවීම සහ නොවීම මත නිගමනවලට එළඹේ හරි ඔන්න එක කොටසක් හරි අන්න යන් අපි ඊළඟ කොටසට හරි දැන් පැහැදිලිනේ ලොකු මං කාලයක් අරගෙන ඒක හොඳට විස්තර කළා හරි දෙවෙනි ප්‍රශ්නට යා ඉතින් කියන්නේ ඒකේ වී කොටසට යා හරි එන්න මගේ පුතේ හරි එන්න දැන් කට්ටිය මුදර බලන්න ඊළඟ ප්‍රශ්නේ වායුගෝලයේ ප්‍රශස්ත සංහිතිය වෙනස් කරන අපවායු අපවායු කියන්නේ පුතේ අපිරිසිදු වායු කියන එක නෙමෙයි අර මේ අහිත්තර නිකත්තම් වෙන අතුරු බලපෑම් වායුගෝලයේ සංහිතිය වෙනස් කරන වායු වලට තමයි අපවායු කියන්නේ ඒ සිට එස් දක්වා තියෙනවා ඔයගොල්ලෝ SO2 වලින් එන්නේ මොනවද අම්ල වැසියනවා SO2 කියලා ලියලා පොලයක් තියනවා නම් අම්ල වැසි ඊළඟට NO2 ගාවින් මගේ පුතේ අම්ල වැසි සහ ඕසෝන් නියන හායනයත් වෙන්න පුළුවන් සැලකිලි ප්‍රමාණය ඊළඟට මේ ඒ කියන එක්කෙනත් හරිතාගාර ආචරණය කරනවා B කියන එක්කෙනත් කරනවා ඊළඟට CO2 ප්‍රධාන වශයෙන්ම හරිතාගාර ආචරණය CO2 කියන්නේ C හරිතාගාර ආචරණය CFC කියන එක්කෙනා ක්ලෝරෝෆ්ලෝරෝකාබන් ඕසෝන් නියන හායනය ඕසෝන් නියන හායනය ඒගොල්ල හරිතාගාර ආචරණයට දායක වෙනවා ඊළඟට E කියන එකේනා වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් කියන්නේ ඔය පොසිල ඉන්ධනවල පෙට්‍රල් වගේ ඒවා ඒවෙන් වෙන්නේ මොකද්ද පුතේ ප්‍රබාර රසායනික දූමිකාව ප්‍රබාර රසායනික දූමිකාව F කියන එකේනා මොකද්ද පුතේ CH4 මීතේන් යා හේතු වෙන්නේ මගේ පුතේ මොකටද හරිතාගාර ආචරණය හරි දැන් එහෙනම් අපි ටග් ගාලා බලමු මෝටර රථ ඉන්ධන දහනයේදී ඉවත් වන සංඝටක දෙකක අක්ෂර මෝටර රථ වලින් අනිවාර්යයෙන්ම වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන් යනවා E අක්ෂරේ ලිව්වා ඊළඟ අනිවාර්යෙන් කාබන් ඩයොක්සයිඩ් යනවා C අක්ෂරෙත් ලිව්වා ඊළඟට නයිට්‍රජන් ඔක්සයිඩ් යනවා ඒවා අනිවාර්යෙන් යනවා සල්ෆර් ඩයොක්සයිඩ් උත් යනවා සමහර වෙලාවට අනිවාර්යෙන් තියෙන්න ඕනේ රෝමිලක් අංක 1A වලට මෙන්න මේ සෙට් එක මම උත්තර ටික අන්තිමට පෙන්නන්නම් පළවෙනියට තියෙන්න ඕනේ පුතේ මෝටර රථ වලින් පිට වෙන ඒවා තියෙන්න ඕනේ වාෂ්පශීලී වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන මොනවාද හයිඩ්‍රෝකාබන හරි නිදා ගන්න එපා කට්ටිය ගැම්මෙන් ඉන්න ඕනේ chill එකේ ඉන්න ඕනේ හයිඩ්‍රෝකාබන ඊට පස්සේ දෙවෙනි එක CO2 ඊට පස්සේ NO2 හරි තව අමතර SO2 ඊවට අවුලක් නැහැ අක්ෂරය දාන්නේ හරි ඊළඟට ඊට පස්සේ හරිතාකාර ආචරණයට දායක වෙන සංඝටක දෙක අපි ප්‍රධාන සංඝටක දෙක ලියමු C සහ F කියන්නේ කාබන් ඩයොක්සයිඩ් මීතේන තව අනිත් ඒවත් බලපානවා හරි ප්‍රධාන අක්ෂර ටික B එකේ C H4 සහ CO2 තව ඔගලන් ලියන්න පුළුවන් CFC වායුව ඒව කිසි අවුලක් නැහැ පුතේ හරි ඊළඟට C ප්‍රශ්නට යා පහත සදාන් සංසිද්ධිය වලට බලපාන අපවායු වල අක්ෂර හඳුනා ගන්න හරි කවුරේ දානවා පොඩ්ඩක් ඉන්න කලින් එකේ ඉන්නේ සර් කලින් එකේ එකේ මට තේරුන්නේ නැහැ නුගිත් මොකද්ද මට තේරුන්නේ නැහැ නුගිත් මොකද්ද කොල්ල දාන්නක තේරුන්නේ නැහැ කියපු දෙය හරි ඊළඟට මගේ පුතේ හරි කලින්ගේ කියලාද කියන්නේ හරි හරි එන්න පරක් වෙනවා ඊළඟට පාසනාම් සංසිද්ධියට බලපාන අපවායය
හරිද අපවායි තමයි ප්‍රබාර රසායනික දුමිකාවට බලපානවා පුතේ මෙතනින් මොනවද එකක් B නයිට්‍රජන් ඔක්සයිඩ් හරිද ප්‍රබාර රසායනික දුමිකාවට නයිට්‍රජන් ඔක්සයිඩ් බලපානවා ඊළඟට මගේ පුතේ සල්ෆර් ඩයොක්සයිඩ් උන්නේ CO2 උන්නේ CFC උන්නේ වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන බලපානවා වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන බලපානවා හරි ඊළඟට තව මොකද්ද බලපාන අම්ල වැසි වලට CO2 සහ NO2 බලපානවා හරි ඒ දෙකේ අක්ෂරත් ලියන්න A සහ B හරි දැන් අම්ල වැසි වලට C sorry NO2 සහ SO2 බලපානවා CO2 නෙමෙයි sorry හරි ඔන්න වායු ටික පැහැදිලිද දැන් මොනවාද ප්‍රශ්න තියෙන්නේ නුගීත් මොකද්ද ප්‍රශ්නයක් ආවේ අවුලක් නැහැ නේද ළමයි තුන්දෙනෙක් විතර හැලිලා උදේට හැලනවා කියන්නේ කම්මැලිකම නිදිමත ඩේට ඉවරලා කියන්න බෑ හරිද ප්‍රශ්න මොකුත් තියනවා ලියාගත්තද හරිද පුතේ දාන්න නිදිමත ගන්න එපා ඇක්ටිවිටි ඉන් හෝ කිය හරිද මේ ටික හරිද ඕකේද ඕකේ නෑ සර් නුගිත් මොකද්ද ප්‍රශ්නේ මට කියන්නක නෑ කියලා කියන්නේ මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ ඕ හරිද හරි හරි වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන CO2 NO2 කියන ඒවා නිදාසෙන්නේ මේ මේ මෝටර අතවලින් කාර් වලින් හරිද මෝටර අතවලින් නිකුත් වෙන. හරි. ඊළඟට මෙන්න මෙයා CFC නැතම් CHO SO2 කියන එක නේ හරිතාගාර ආචරණය CFC. ඒගොල්ලෝ ගොඩක් හරිතාගාර ආචරණය. මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඊළඟට මගේ පුතේ ප්‍රබාර රසායනික දුමිකාවට බලපානවා NO2 සහ වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන. කියන්නේ වාහනෙන් ගිය ගිනි ගත්ත නැති හයිඩ්‍රෝකාබනයි ඊළඟට නයිට්‍රජන් ඔක්සයිඩයි ඊළඟට අම්ල වැසි වලට බලපානවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් ඔය ටික හරිනේ දැන් ප්‍රශ්න මොකුත් නැහැනේ හරි පළවෙනි ප්‍රශ්න ඉවරයි අපි විනාඩි 40ක් විතර එක කතා කළා 40ක් 30ක් 35කට වගේ ආසන්න කාලයක් කතා කළා හරි දැන් පළවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ ගැටලුවක් ඇති කියලා දෙවෙනි ප්‍රශ්නට යන්න නිදා ගන්න එපා වෙන වැඩ විකාර කරන්න එපා හරි එන්න මේවා ලේසි පුතේ ශිෂ්‍යෙකු මාස්ගෙන කෝවක දමා තදින් රත්කොට කෝවට ඉහළින් වීදුරු තහඩුවක් අල්ලනවා හරි කෝව හොඳින් වියලා හොඳින් වියලා හාල් බිත්තර කටු ස්වල්පේ බැගින් දමා පෙරලෙසම සිදු කරනවා ඒ අවස්ථාවේදී වීදුරු තහඩුවක් ඇල්වම් පිඳිති දැම්පත් වෙනවා වීදුරු තහඩුව මත ද්‍රව පිඳිති මතට නිර්ජල පොපසල් පෙට් දාපුවාම නිරීක්ෂණයක් ලැබෙනවා නිරීක්ෂණය කරන වර්ණිපර්යාසයේ මොකද්ද කියලා අහනවා එම වර්ණිපර්යාසරණු බිඳිති මොනවද කියලා අහනවා දෙකෙහි හඳුනාගත් අකාබනික සංයෝගයේ ජීවයේ සම්බන්ධ සුවිශේෂී ලක්ෂණ දෙකක් අහනවා හරි ඒ ප්‍රශ්න තුන ඉස්සෙල්ල ලියලිමුකෝ හරි ප්‍රශ්න ටික බලාගත්තනේ හරි මේ පැත්තට එන්න දැන් කට්ටිය නිදි මත නැහැ ගැම්මෙන් එන්න දොයියන්න එපා මේ පැත්ත බලන්න හරි අපි කෝවක් ගන්නවා කෝවක් අරගෙන කෝවක් කියන්නේ පුතේ මේ මැටි ඝන මැටි වලින් හදපු ඉහළ උෂ්ණත්වයට රත් කරන්න පුළුවන් පොඩි වංගෙඩි කෑල්ලක් වගේ එකක් ඕකට දානවා අපි ආහාර ද්‍රව්‍ය. ආහාර දාලා අඟුරු දූවිල්ල ගන්නට අඟුරු වෙන මට්ටමට රත් කරනවා. ඉගෙන හිනට රත් කරනවා වගේ කෑම. ඒ රත් කරනකොට මේකට උඩින් වීදුරුවක් අල්ලනවා. වීදුරු තහඩුවක්. වීදුරු තහඩුවක් අල්ලන්නේ මගේ පුතේ. වීදුරුවක් අල්ලන්නේ එකක් තමයි එතන පිට වෙලා යන දේවල් මේකේ තැම්පත් වෙනවා. ඒ තැම්පත් වුණාම විදිති හැටියට හරි මොනවා හිටේ තැම්පත් වුණාම අපිට ඒව මොනවද කියලා
මොන ද්‍රව්‍යයක්ද කියලා අඳුරගන්න පුළුවා. හරි. එහෙම තැම්පත් වෙන බිඳිති. බිඳිති ටිකට අපි දානවා නිර්ජල කොපසල්පේ. මට වැඩකාරයෙක් නම් නිර්ජල කොපසල්පේට වර්ණය කියන්න බලන්න. නිර්ජල කොපසල්පේට වර්ණ. බලමු ළමයිගේ මතකය කොහොමද කියලා. පොඩි කාලේ ඉගෙන ගත්තේ නිර්ජල කොපසල්පේට වර්ණය මතක්. සුදු පාටයිලු, අවර්ණයිලු, සුදුයිලු, චමුත්සක්තර. මොකද උනේ? චමුත් අවර්ණයිලු, ශාන්නක්ෂර කියන අවර්ණයි, අවර්ණයිලු, නිර්ජල කුපසල්පිට අවර්ණයි, සහන්. හොඳට හිතන්න. අවර්ණයිද, නිර්ජල කුපසල්පිට අවර්ණයිද, චමුත්සක්සර මට කිය. සුදුයි, නිල් පාටයිලු හංසි කියනවා. අප්පට උඩු මල වගුලයි එක එක පාටවල් එනවනේ. සුදුයි අවර්ණය, සුදුයි. පොඩ්ඩක් ඉන්න බලන්න, කට්ටිය දාන්න බලන්න ඔගොල්ලෝ පාටවල් ටික. ටූ නෑ නෑ, සුදු නේද? හරි. හසිනි කියනවා සුදුයි. හරිද පුතේ? දාන්න ගණිත ඇත්. පොඩ්ඩක් බලන්න කට්ටියගේ අදහස්. සුදුයි, සුදුයි. චමෝද්, චන්දිමත් සුදුයිලු, චන්දිමකුමත් සුදුයි තමා. හරි. නිර්ජල අවර්ණ නිර්ජල කොපසල්පේට්. හරි. අවර්ණ නිර්ජල කොපසල්පේට් කියලා නේ කියන්නේ. හරි. කො බලන්න, දැන් අවර්ණ නිර්ජල කොපසල්පේට් කියලා නේ කියන්නේ. මෙහෙම ගේස් එකක් තියෙනවා. අවර්ණ නිර්ජල කියලා කියන්නේ නැහැ කොල්ලෝ. අවර්ණ මුනුදීර කියලා කියනවා. හරිද? මං ඕගල්ලන්ට දැන් මෙහෙම දෙයක් තියෙනවා. සමහර තැන්වල අවර්ණ නිර්ජල කුපසල්පේට් කියලා කියන්නේ, සමහර තැන්වල දීපුතේ මෙයා වර්ණයක් පෙන්නනවා කියන එක අපි සලකන්නේ. කියන වර්ණයක් පෙන්නනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම එයාගේ කලර් එකක් තියෙනවා. චමෝත් සත්සර වර්ණයක් ඇහුවා. දැන් අපිට අවර්ණ හුමුදීරවල වර්ණය කුමක්ද? එහෙම අහනවනේ. එහෙම අහන වෙලාවල් තියෙනවා. එතකොට අවර්ණ හුමුදීරවල වර්ණයක් කියවනේ වර්ණයක් නැහැ. නිර්ජල කොපසල්පේට් කියන එක මතක තියාගන්න. සුදු පාටයි. ලියන්න බය නැත්තුව ඈ. කිසි දෙයකට බය වෙන්න එපා. ඒක සුදු පාටයි. සුදු පැහැති. හරිද? චමුත් පැහැදිලිද? ඒ ඔලු කියන්න මට. චමුත් පුතේ. හරිද? හරි. නිල් පාට ලියන්න බය වෙන්න එපා. සුදු. ඒ සුදු පාට ලියන්න පටලව ගන්නවා. ඒ අවර්ණ කියලා දාන්න එපා. හරිද? සුදු පාටයි. නිර්ජල කොපසල්පේට්. නිර්ජල කොපසල්පේට්. නිර්ජල කොපසල්පේට්ල පාට සුදු පාටයි. මේ සුදු පාට එක්කෙනාට අර බිඳිති බිඳිති ටික දාපුවා. ඒ කියන්නේ පුතේ වතුර ජලයේ තමයි තියෙන්නේ ඇත්තටම. මේක අපි ඔප්පු කරගන්න තමයි යන්නේ. බිඳිති ටික දාපුවාම එයා වෙනවා සජල කොපසල්පේ. සජල කොපසල්පේ. සජල කොපසල්පේටල පාට පුතේ නිල් පාට. හරිද? වතුර අයින් කළාම සුදු පාටයි. වතුර දාපුවාම මොන පාටයිද? නිල් පාටයි. පැහැදිලිද? වතුර අයින් කරපුවම සුදු පාටයි. වතුර දාපුවාම නිල් පාටයි. හරිද? ගොඩද? පැහැදිලිද? හරි. වතුර අයින් කරපුවම සුදු පාටයි. වතුර දාපුවාම නිල් පාටයි. එහෙනම් වර්ණ විපර්යාසය අහනවා. මොකද්ද පුතේ? ඊතර ලියන්න ඕනේ. එහෙනම් මොන පාටද? සුදු පැහැති නිර්ජල කොපසල්පේ නිල් පැහැයට හැරේ. පළවෙනි එක හරිද? හරිද? සුදු පැහැති නිර්ජල කොපසල්පේ නිල් පැහැයට හැරේ. එතන හරි. සුදු පැහැති නිර්ජල කොපසල්පේ නිල් පැහැයට හැරේ. ලියාගත්තද සෙමුගි? හරිද? ඉවරද? ඕකේද? හරි. දෙවෙනි ප්‍රශ්නෙට එන්න. එම වර්ණ විපර්යාසය අනුව බිඳිති ජලය. හරි. ඒවා ජලය. දෙවෙනි ප්‍රශ්න උත්තරේ
දෙකේ ඒ වල එක නිල් සුදු පැහැති නිර්ජල කොපසල්පේට් නිල් පැහැයට හැරේ දෙවනි එක ඒ බිනිති ද්‍රව්‍ය මොනවාද ජල බිනිති ජලය දැන් දෙවනි ප්‍රශ්යෙන් පස්සේ තුන්වෙනි ප්‍රශ්යට අහනවා අකාබනික ද්‍රව්‍ය ඒ ජලය ජීවය සම්බන්ධව සුවිශේෂී ලක්ෂණ දෙකක් සඳහන් කරනවා ජලය ජීවය සම්බන්ධ සුවිශේෂී ලක්ෂණ ජලයේ ජීවය සම්බන්ධ සුවිශේෂී ලක්ෂණ මොනවද ඒ ලක්ෂණ මගේ පුතේ ජලයේ තියෙන දාන්න බලන්න කට්ටිය මට පේන්නේ ඕගොල්ලන්ගේ උත්තර ගන්නෙ කොහොඳයි Taman ලියපුවදා ජලයේ ජීවය සම්බන්ධ සුවිශේෂී ලක්ෂණ මැසේජ් පාරක් දාන්න බලන්න නිදා ගන්න නැතු ඇලර්ට් එක දාගෙන ඉන්නවනේ සපාන් එකේ හරි දා ද්‍රාවක ගුණය එහෙම එකපාරටම දාන්න එපා ද්‍රාවක ගුණය පොඩ්ඩක් විස්තර කරන්න හරි ද්‍රාවක ගුණය හොඳයි ආ හොඳයි චමුත් ද්‍රාවක ගුණය නිසා ජීවි දේහයන් තුළ ද්‍රව්‍ය පරිවහනය කරයි ඊළඟට සිසිලකාරක ගුණය ආ ජීවි දේහයන් සිසිල්ල තබා ගැනීමට සිසිලකාරක ගුණය වැදගත් වේ තව අසමාකාර ප්‍රකාශනයේ ප්‍රසාරක අසමාකාර ප්‍රසාරණයේ හින්දා සිසිල් කාලවලදී මොකද ජලාශවල මසුන්ට ජීවත් විය හැක අධික සංශක්ති සහ ආශක්ති බල පැවතීම හොඳයි කොල්ලෝ ඒ නිසා මොකද උස ශාකවල ජලයේ පරිවහරයට ඒක වැදගත් වෙනවා හා ඊළඟ ලෙහන් දානවා ශක්ති මොකද බලේ සංශක්ති සහ ආශක්ති බල සංශක්ති සහ ආශක්ති බල නිසා උස ශාකවල ජලයේ පරිවහරයට වැදගත් වෙනවා හා එහෙනම් ඕකෙන් දෙකක් ලිය ද්‍රාවක ගුණය නිසා ජීවි දේහයන්වල ද්‍රව්‍ය පරිවහනයට වැදගත් වේ. පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන්නේ ඒකයි. හරියට හරි. පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන්නේ ද්‍රාවක ගුණය තියෙන නිසා. හරි. ඊළඟට සිසිලකාරක ගුණය නිසා ජීවි දේහයන් සිසිල්ව තබා ගැනීමට වැදගත් වෙනවා. හරි. ඊළඟට ඉහළ තාපාංකයක් ඒව එපා ඒක කෙච්චර යන්න එපා හරි ඊළඟට පුතේ තව සංශක්ති සහ ආශක්ති බල පැවතීම නිසා සංශක්ති සහ ආශක්ති බල පැවතීම නිසා හරි ඔව් අයිස් වලට වඩා නිසා සීත කාලෙදී මත්සයින්ට ජීවත් වෙන ජීවත් වීමට හරි ඒකත් හරි සංශක්ති සහ ආශක්ති බල පැවතීම නිසා උෂ ශාකවල ජලයේ පරිවහනට වැදගත් වෙනවා ඊළඟට පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන ද්‍රාවක ගුණය නිසා අයිස් වලට වඩා ජලයේ ඝනත්වය නිසා ශීත කාලෙදී මසුන්ට ජීවත් වෙන්න පහසු වෙලා තියෙනවා හරි ඒ ටික හරි එහෙනම් ඔන්න එතන පස්සේ හරි පුතේ හරි ඊළඟ ප්‍රශ්නට එන්න හරි අද බලමු ඊළඟ ප්‍රශ්නේ දැන් මටත් ලැප් එකේ බලන්නලා තියෙන්නේ මටත් පින් කරගන්න තැනක් නැහි. ඉතින් මාත් අසරණයි. ඒගොල්ලෝ වගේම තමයි. හරි. එන්න. ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍රිම ඒකකය සෛලයයි. සත්ත්ව හා ශාක සෛල අතර දෙකෙහි හැකි වෙනස්කමක්. මේ හරි ලේසි. ඊළඟ මේ ප්‍රශ්න ටික එකපාරට ඇදලා දාමු. ඊට පස්සේ සරල ස්ථිර පටකයක සංකීර්ණ ස්ථිර පටක අපි චාට් එක ගහමු. ඊට ඔබ සඳහන් කළ පටකවල කෘත්‍ය බැගි අපි ඔක්කොම ටික ලියමු ඊට පස්සේ ශාක සපුෂ්ප අපුෂ්ප ලෙස වර්ග කරනවා මේ සෙට් එක අපිට එකපාර ගොඩ දාන්න පුළුවන් හා එන්නකෝද ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්නේ බලාගමු ප්‍රශ්නේ බලා ගන්න හැමෝම ලියපු නැති අය ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමයකක සෛලයයි සත්ත්ව ශාක සෛල අතර තියෙන වෙනස්කම් ටිකයි ශාකවල ස්ථිර පටක සරල ස්ථිර සංකීර්ණ ස්ථිර පටක වර්ග ටිකයි ඒවැ කෘත්‍යම හරි එන්න හරි හරි ලේසියෝ එන්න මේක එකපාර පාඩම් කරමුද දැන් මෙහෙමයි පොඩි උමාගේ මේවා නම් ප්‍රශ්න පත්‍ර වල අහනවා අඩුයි දැන් ප්‍රශ්න පත්‍රේ ලේසි කියලා දරගන්න පුළුවන් එක ක්‍රමයක් කියන්නද
පර්ශපත්‍රය ගත්තාම ලේසි කියලා දැනගන්න එක ක්‍රමයක් තමයි මේ වගේ පර්ශ තියෙනවා නම්. කියන්නේ මේ වගේ චුටි චුටි පර්ශ දාලා නම් අද ගොඩ කසුනට දෙන්න පුළුවන් ටෝකක් සර් දුන්නා ඉටි හැලෙන්න කියලා. හැබැයි සතුටු වෙන්න එපා. ගිය පාර මම මේ පොඩි අමතර දෙයක් කියන්න. මේ ගිය පාර ඕලෙවලුල මම නෙමෙයි මේක මට මේ ආපු ආරංචි. ඕලෙවලුල ඒක දුන්නේ 65 වෙනි සයන්ස් වල. මම දන්නේ නැහැ ඒක ඇත්තද බුද්ධ කියලා. ඒක දුන්නේ 65 වෙනි. මැත්ස් වල ඒක දීලා තියෙන්නේ 72 කින්ලු. මම දන්නේ නැහැ ඇත්තද කියලා. 72 කින්. 65 වෙනි ඒක දීලා තියෙන්නේ. හරිද? සයන්ස් වල S එක දීලා තියෙන්නේ පුතේ ලකුණු 20 ගානක. ඒක මට හරියට මතක නැහැ. මෙන්න මේක නම් හොඳට මතකයි කිව්වා. හරිද? 65 ලු. කියන්නේ කොහොමද? ඔයගොල්ලන්ගේ 65 දෙයිද? ටේපර් එක අමාරුනොත් තමයි එහෙම කරන්නේ. ඇත්ත කතාව පස්සපත්තරේ අමාරුණත් ලේසි උනත් ඒකේ බලපෑම ඒ සංඛ්‍යාවට බලපාන්නේ නැහැ. කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පාස් කරන රේන්ජ් එකක් තියෙනවා. කියන්නේ අපි හිතමු පාස් කරන රේන්ජ් එක. මෙච්චර සංඛ්‍යාවක් 155ක් අපි ඒ ලෙවල් වලට 160ක් උසස් පෙළට ගන්නවා. කොටේෂන් එක. මේක ඒ ලෙවල්. මේ 65න් මෙච්චරකට බයෝ යයි. මෙච්චරක් කරන්න මැත්ස් යයි. මෙච්චරක් කරන්න ටෙක් යයි. මෙච්චරක් කරන්න ආර්ට් වලට යයි. මෙච්චරක් කරන්න කොමර්ස් යයි. එහෙම ඒගොල්ලෝ දල අදහසක් තියෙනවා. ඒ දල අදහස ඇතුලේ ඕ ලෙවල් A නමය. A7 සයස් මැස් ඒද ඒගොල්ලන්ගේ පොඩි දල අදහසක් තියෙනවා. විශ්වවිද්‍යාලයට ගන්නකොටත් ඉසිට්ස්කෝ එකක් කියලා එකක් දෙනවා. 2.15ට මෙඩිසින් යන්න බෑ. එතනින් උඩ වෙන්න. මේ පාර 2.3ක් විතර වුණා. හඳ තමයි ඉතින් බලන්නේ. හරිද? සමහර ළමයි හිටියේ පුතේ මේකත් කියන්න. සමහර ළමයි හිටියා 1.9යි ගණන්වල 1.95 හිටිය ළමයින්ටත් හම්බුනේ රුහුණේ බයෝසයස්. මේ කාලේ මෙන්න මේ ඉසෙඩ් එකට මේ 1.95 කියන ඉසෙඩ් ස්කෝ එකට අපේ කාලේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි යන්න පුළුවන්. ඔන්න බලන්න අධ්‍යාපනයේ පත්වෙච්ච ප්‍රශ්න. සමීස බයිලා ගහලා හරියන්නේ නැහැ. අපේ රට මම ඒකයි කියන්නේ අපේ රට කෙලවිලා ඉවරයි පුතේ. මේ රට ආයි ගොඩ ගන්න නම් එක්ක ඕගොල්ලෝ හරියට හැදෙන්න ඕනේ. නැත්තම් මේ ඉන්න නරක මිනිස්සු සමූල ඝාතනය කරන්න බෑනේ. සමූල ඝාතනය කරන්න බෑ නරක මිනිස්සු පිස්සු කිලනේ. ඒ නිසා හොඳම දේ තමයි ඕගොල්ලන්ට හොඳට හැදෙන එක. ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න එක. ඊටින් පස්සේ හරි එක ජෙනරේෂන් එකක් චේන්ජ් වුණා නම් එක සෙට් එකක් චේන්ජ් වුණා නම් මේ රට ඊටින් පස්සේ චේන්ජ් එකක් එනවා. වෙලා තියෙන්නේ අපේ ජෙනරේෂන් එක චේන්ජ් කරන්න බෑ. අපේ අම්මා තාත්තලාව අපි වැඩිහිටියොම බොඩ දාන්න බෑ. අමාරුයි. එහෙනම් මේ හැදෙන 18න් 15 සෙට් එකවත් හරියට හැදුවොත් 2040-50 වෙනකොටවත් මේ රට කිසියම් තැනක තියේ. නැත්තම් හැමදාම අපේ අධ්‍යාපනයේ ප්‍රශ්න, අපේ රටේ ආර්ථික ප්‍රශ්න හැම ප්‍රශ්නයක්ම තියේ. එහෙනම් මේ මම කතා කරලා වැඩක් නැහැ. මේකද ඔගොල්ලෝ දැනගන්න. විභාගේ කොච්චර අමාරු නම් ලේසි වුණත් ඒක ඔයාට බලපාන්නේ නැහැ ඔයාගේ විශ්වාසයට. ඒගොල්ලෝ කිසියම් ලිමිටේෂන් එකකට ගෙනියන්නේ. ආ ලේසි වුණා කියලා සතුට වෙන්න එපා. ඔයා හොඳටම ලියලා නැතුනොත් ඒකක් නැහැ. අන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ලේසි වුණාට සතුට වෙන්න එපා. අමාරු වුණාට දුක් වෙන්නත් එපා. හරියට ලියන්න. හරියට ලිව්වොත් ඒක කියනවා. අන්න ඒකයි. හරියට ලිව්වොත් ඒක කියනවා. ලේසි වුණොත් සතුට වෙන්න එපා. හරියටම ඕනේ. අමාරු වුණාට දුක් වෙන්න එපා. හරියට ලියලා තියනා නම් ගොඩ. එච්චර. ඒකයි ලංකා විභාගවල හැටි. ලංකා විභාග ලේසි නැහැ කියලා ඒ හැමෝටම එන්නේ නැහැ. නැ විභාග ලේසි හැමෝටම එනවද? නැහැ එන්නේ නැහැ. ගණන් ලේසි නැහැ කියලා හැමෝම පාස් වෙනවද? නැහැ පාස් වෙන්නේ නැහැ. ඒක සීමාවක් තියෙනවා. එහෙනම් එන්න. තේරුම් ගමු අපි. දැන් ශාක සෛල සහ සත්ත්ව සෛල අතර වෙනස්කම්. හරි ලේසි. මේවා නම් අමාරු නෑ. ශාක
සත්ව හරි ලේසි සෛල විත්තියක් ඇත විත්තිය ගැන කියමු සෛල විත්තියක් ඇත මේකේ නැත ඊළඟට හරිතලව හරිතලව මේකේ ඇත මේකේ නැත ඊළඟට පුතේ මේකේ මද්දරික්තය මද්දරික්තයක් තියෙනවා මෙයාගේ මද්දරික්තයක් නැහැ ඊළඟට මෙයාගේ සෛල ප්ලාස්මයේ පර්යාන්තයට තල් වෙලා සෛල ප්ලාස්මයේ පර්යාන්තයට තල් වෙලා පැත්තට තල් වෙලා මෙයාගේ සෛල ප්ලාස්මයේ වැඩි ඉඩක් ගන්නවා ඔය ටික ලිව්වා නම් ඇති ඒක මම විස්තර කරන්න ඕනි කියන එක කියන්න බලන්න ඔගලු ගුඩ යන බවෙන්න එපා හරි ඒක මම විස්තර කරන්න ඕනි කියන එක කියන්න බලන්න ටක් ගාලා සෛල ප්ලාස්ම ඕන්නේ ඕනිද ආහා කියන්න හරි සාක සෛලයක සෛල බිත්තියක් ඇත සත්ත්ව සෛලයක් පැත්තේ සෛල බිත්තියක් නැත හරි සාක සෛලයේ පැත්තේ සෛල බිත්තියක් ඇත සත්ත්ව සෛලයේ පැත්තේ සෛල බිත්තියක් නැත හරි ඊළඟට සාක සෛල පැත්තේ හරිතලව ඇත සත්වයේකේ හරිතලව නැත ඊළඟට සාක සෛල පැත්තේ විශාල මද්දරික්තයක් ඇත සත්ත්ව සෛල පැත්තේ විශාල මද්දරික්තයක් නැත ඊළඟට මෙයාගේ සෛල ප්ලාස්මයේ වැඩි ඉඩක් ගනි මෙයාගේ සෛල ප්ලාස්මය ඕකෝ කවුද එහෙම කිව්වේ මෙයාගේ සෛල ප්ලාස්මය පර්යාන්තයට තල්ලු වී ඇත සාක සෛල පැත්තේ සෛල ප්ලාස්මය අඩු ඉඩක් ගන්නවා පර්යාන්තයට තල්ලු වෙලා මෙයාගේ සෛල ප්ලාස්මය සත්ත්ව සෛලවල වැඩි ඉඩක් ගන්නවා පර්යාන්තයට තල්ලු වෙලා නැහැ හරි ඔන්න ඒ ටික හරි දැන් හරිද දැන් ටිකක් තදට ලියන තැන ශාක පටක වල ඔගොල්ලෝ කෘත්‍යනුත් මේ ගාම ලියා ගන්න ශාක පටක ස්ථිර පටක ස්ථිර පටක අපි ගමු මොනවද සරල ස්ථිර සහ සංකීර්ණ ස්ථිර සරල ස්ථිර පටක සෛලම නෙමෙයි මුදුස්තර මුදුස්තරයි ස්තුල කෝණාස්තරයි ස්තුල කෝ නාස්තර ඊළඟට දුඩස්තර දුඩස්තරේ සරල ස්ථිර පටක සංකීර්ණය සෛලම ඊට පස්සේ අනිත් එක මොකද්ද ප්ලෝයමයි ප්ලෝයම හරි දැන් මගේ පුතේ මේක මතක නැති කට්ටිය ඇති ස්ථිර පටක જાති දෙකක් තියෙනවා ශාකයක සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක සරල ස්ථිර පටක මුදුස්තර ස්තුල කෝණාස්තර දුඩස්තර හරිද මුදුස්තර ස්තුල කෝණාස්තර දුඩස්තර හරි සංකීර්ණ ස්ථිර පටක જાති දෙකයි සෛලම සහ ප්ලෝයම සෛලමය සහ ප්ලෝයමය සංකීර්ණ ස්ථිරයි මුදුස්තර ස්තුල කෝණාස්තර දුඩස්තර සරල ස්ථිරයි සරල මුදුස්තර ස්තුල කෝණාස්තර දුඩස්තර සරල මුදුස්තර ස්තුල කෝණාස්තර දුඩස්තර සංකීර්ණේවා සෛලම සහ ප්ලෝයම මේවා අවශ්‍ය නම් කෘත්‍යයන් මතක නැත්තම් ලියා ගන්න මුදුස්තර යටතේ ප්‍රභා සංශ්ලේෂණය ජලයේ සංචිත කිරීම ආහාර සංචිත කිරීම මුදුස්තර පටකේ ප්‍රභා සංශ්ලේෂණය ජලයේ සංචිත කිරීම ආහාර සංචිත කිරීම හරි ඊළඟට ස්තුල කෝණාස්තර ප්‍රභා සංශ්ලේෂණය තෘණ ශාකවල සංධාරණය ස්තුල කෝණාස්තරවල ප්‍රභා සංශ්ලේෂණය තෘණ ශාකවල සංධාරණය දුඩස්තර සංධාරණය ඵල සහ බීජ ආවරණය කිරීම දුඩස්තර යටතේ සංධාරණය ඵල සහ බීජ ආවරණය කිරීම සංකීර්ණ ස්ථිර පටක සෛලම සෛලමවල ජලය සහ කණිජ ලවණ පරිවහන ජලයේත් එක්ක කණිජ ලවණ තියෙන්නම ඕනේ ජලය විතරක් හරියන්නේ නැහැ හරි ජලය සහ කණිජ ලවණ පරිවහන
ඊළඟ මෙයාට සන්ධාරණයක් දාන්න පුළුවන්. ජලයේ සහ කණිජ ලවණ පරිවහනයේ සයිලම් පටකේ සන්ධාරණය. ෆ්ලෝයම් පටකේ ආහාර පරිසංක්‍රමණය. පරිවහනේ ලියන්න එපා. ආහාර පරිසංක්‍රමණය. හරිද? හරි. එහෙනම් ඔය ටික හරිද? ඔතන අවුලක් නැහැ නේද? ඔය ටික තේරුණාද? මතක් වුණාද? ඕකේ නම් ඕකේ කියලා දා. මේ පේපර් එක කරනවා නෙමෙයි ඈ පේපර් එකට අවශ්‍ය පාඩම් ටික මතක් කරනවා. හරිද? ඉවරද? ලියාගත්තද ප්‍රශ්න ටික උත්තර? ඔව්ද පුතේ? ඕ කියන්නේ නැත්නම් නෑ කියන්නේ. ඔව්. අනිත් ඔව්ද නැද්ද? ඔව්. 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 කොකු. ඉත්නි ඉන්නවද? චාතු විහාරේ. හරි. රසල් සිටීද? හරි. හරි. හරි දැන් හරි. ඊළඟට කෘත්‍යයන් ටිකක් දීවවා. හරි එන්න පුතේ. දැන් ඊළඟ ප්‍රශ්නට යන්න. තග්ගාලයන් අපි ශාක සපුෂ්ප අපුෂ්ප ලෙස කාණ්ඩ දෙකකට බෙදෙනවා. අඹ මඩු. අඹ මඩු. අඹ සපුෂ්ප ශාකයක්. මඩු බීජ හට ගන්නා අපුෂ්ප. මතක නැත්තම් ලියා ගන්න. සිලෙජනෙල්ලා කියන්නේ බීජ හට නොගන්නා පුෂ්ප. ඊළඟට සැල්වීනියා කියන්නේ බීජ හට ගන්න නැති අපුෂ්ප. පොල් සපුෂ්ප. හරි. එහෙනම් සීවල එක. කාට හරි ලියා ගන්න බැරුණා නම් මට කියන්න පුතේ. කාටවත් එහෙම ප්‍රශ්නයක් ආවද නැහැ නේ? අවුලක් නැහැ නේද කට්ටිය? කිසි ප්‍රශ්නයක් නැහැ නේද? සෙනු ජී සිටීද? ඉන්නව නේද? ලියා ගත්තනේ? අවංකෝ. හරි. ඊළඟට එන්න ඊළඟ ප්‍රශ්නේ. බීජ නිපදවන, ඉගෙන ගෙඩි හදන අපුෂ්ප ශාකයක් හා බීජ නිපද ඉගෙන හදන්න නැති අපුෂ්ප ශාකයක්. බීජ හදන අපුෂ්ප මඩු. බීජ හදන අපුෂ්ප මඩු. බීජ හදන්න නැති අපුෂ්පේව මොනවද? සිලෙජිනෙල්ලා ඉරසල්වීනියා. ඒ දෙන්න. බීජ හදන්න නැති අපුෂ්ප. සපුෂ්ප ශාක කාණ්ඩ දෙක බිදියේ. සපුෂ්ප ශාක බිදියේ කාණ්ඩ දෙක. ඒක බීජපත්‍රි සහ දී බීජපත්‍රි. හරි. හරිත ශාක ජලය හා අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන ආහාර නිෂ්පාදනය කරනවා. හරිත ශාක ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවට යොදා ගන්නා ශක්ති ප්‍රභේදය සූර්ය ශක්තිය. ආලෝක ශක්තිය ප්‍රශ්නයක් නේ. හරි. ඊළඟට හරි මෙන්න මේ පරීක්ෂණය තමයි හොඳටම විස්තර කරන්න ඕන. ඊත ඔබ සඳහන් කළ සාධකයේ ආහාර නිපදවීමට අවශ්‍ය බව පෙන්විය හැකි පරීක්ෂණයක පියවර තුනක් ලියන්න. හරි. ඔන්න පියවර තුන. අවංක උත්තර ලිව්වද ඒ ටික? ඔය ටික ඉවරනේ. හරි. මම කියන්නද? මාත් එක්ක ඇඳලා පාඩම් කරමු. පරීක්ෂණේ මතකද? මතකය ඕකේ කියලා දාන්න, නැති අය නැහැ කියලා දාන්න බල. ප්‍රභා සංශ්ලේෂණයට ආලෝකයේ අවශ්‍ය බව පෙන්වන පරීක්ෂණේ මතකය ඕකේ කියන්න, නැත්තන් නැහැ කියන්න. සර් එහෙම එකක් ඉගැන්වුවද කියලා? අපිට මතකවත් නැහැනේ. ප්‍රභා සංශ්ලේෂණේ කියන්නේ මොකක්ද? අමතකයි කට්ටියට. හරි සර්, අපි වෙච්චර පහලට දාන්න එපා සර්. අපි ටිකක් උගත් බුද්ධිමත් ළමයි. ආ දිදුල, මතකද දිදුල? හරි. හරි. නිවන්සා ඉන්නව නේද පුතේ? හරි. මතකයි. හරි. හරි. දැන් එහෙනම් මේ පැත්ත බලන්නකො. පරීක්ෂණේ මම කට්ටියට ඇඳින්නම්. ඇඳලවල තනියෙන් ඡේද ටික ලියන්න. ලියපු අය ඒ පරීක්ෂණේ මෙන්න මේවා තියනවාද කියලා බලන්න. ඇත්ත ලකුණු කපන්න. හරිද? පොළොපැහැති පත්‍ර සහිත ශාකයක් තෝරාගෙන පෑ 48ක් අඳුරේ තැබීම. නැත්තම් ලකුණක් කපන්න. පළවෙනිට මූක නැත්තම් වැඩක් නැහැ. පරීක්ෂණේ දන්නවද? අපි දන්නවා වැඩක් නැහැ. ඕක ලිව්වේ නැත්තම් වැඩක් නැහැ. ලකුණු නැහැ.
ඔන්න බලන්න ලේසි තැන්නේ ලකුණු කපන හැටි. කොළපෑටි ශාක කොළපෑටි කියලා ඕනේ නැහැ. කොළපෑටි ශාක පත්‍ර සහිත ශාකයක් තෝරාගෙන පෑ 48ක් අඳුරේ තැබීම. ඔය ඡේද නැත්තම් මුළු පරීක්ෂණයම වැඩන්නේ නැහැ. ඒක නැති කැටි අවංකව. ඒක අවංකව දැනන් හිටියේ දාන්න බලන්න මතකයි ඒක. ओके एक मातका है ओके गिल दान बोला पुलु अन्ना ऐ हिम पे हाथरी सटक अंदरी तियान निकल दान बोला ऐ एक पे हाथरी सटक अंदरी तियान ससंदरा क्या न बोला न मातके आवधि करन में वो ये प्रश्न ऐ पे हाथरी सटक अंदरी तियान පිස්තේ හරරේට ආචේදි මතකයි ආ හොඳයි හොඳයි හරි පිස්තේ හරණයට කෝදුව ඉන්නවද මම ප්‍රශ්නේ ආ හරි පිස්ත හරණයට හරියට හරි එහෙම ලියන්න හරි ඒක ඔළුවේ තියාගන්න හරි ඒක හොඳයි හරි පළවෙනිටම නිමේෂා මයික් වහමු හරි ඒ විදිහට චම්පති හරියට වැඩේ යනවා නේද ගන්න. ඒ විදිහට ශාකයක් තෝරගෙන පැය 48ක් අඳුරේ තිබ්බා. තිබ්බේ පිෂ්ඨ හරණය සඳහා. පිෂ්ඨ ඉවත් කරන්න පිෂ්ඨ හරණය සඳහා. හරි. හරණය කියන වචන ලියන්නේ නැත්තම් ලකුණු කපනවා. හරි පිෂ්ඨ හරණය සඳහා. හරි ඊට පස්සේ ඒකේ ශාක පත්‍ර දෙකක් තෝරගෙන එක පත්‍රයක් මෙන්න මේ විදිහට කළු කඩදාසියකින් ආවරණය කරනවා කළු කඩදාසියකින් ආවරණය කරනවා කළු කඩදාසියකින් ආවරණය කරනවා අනික් පත්‍රය අවර්ණ පොලිතින් වලින් ආවරණය කරනවා මම ඒක ලාවට අඳින්නම් මේ කළු කඩදාසිය මෙන්න අවර්ණ පොලිතින් හරි මේක කළු කඩදාසිය කළු කඩ दा सीय हरे मुकद्दे करने पहला तरीका टक आंधुरी दिए ना वा आंधुरी दिए ले ये शाक है शाक ही एक पत्र या कालुकार दा सी क्यों अनेक पत्रे आवरण पॉलिटिनों ने आवरने कल्ला पहले तुना कमा पहाक हीरोइलिए ताबना पहले तुना कमा पहाक हीरोइलिए ताबना ताबला ही वरला පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා. එතකොට ලැබෙන නිරීක්ෂණ වලින් නිගමනයට එනවා. හරි. එන්න. හරි. පළවෙනි එක මොකක්ද කරන්න පුතේ? හොඳට බලන්න පළවෙනි වැඩේ. පළවෙනිටම කරන්නේ මොකද්ද? ශාකයක් තෝරගෙන පැය 48ක් අඳුරේ තියනවා. ඊට පස්සේ දෙවෙනියට කරන්නේ එම ශාකේ එක සමාන පත්‍ර දෙකකින් එක් පත්‍රයක් කළු කඩදාසියකින් අනෙක් පත්‍රයේ අවර්ණ පොලිතින් වලිනුත් ආවරණය කළා පොලිතින් වලිනුත් ආවරණය කළා ඊට පස්සේ මගේ පුතේ පැය 3ක් ඉරක් 5ක් හිරු එළියේ තබනවා පැය කීයද 3ක් ඉරක් 5ක් හිරු එළියේ තබනවා පස්සේ පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා ඔන්න ඔය කාරණා ටික නැත්තම් ලකුණු නැහැ හරිද ඔය ටික හරියට ගොඩදා හරිද ඕකේ නම් ඕකේ කිය. පැය 48ක් අඳුරේ තබනවා ශාකය ඊට පස්සේ ඒකේ පත්‍ර දෙකක් තෝරගෙන එක් පත්‍රයක් අවර්ණ පොලිතින් වලින් කළු පොලිතින් කළු කඩදාසියකින් අනිත් එක අවර්ණ පොලිතින් වලින් ආවරණය කරනවා එහෙම කළා ශාකයේ පැය 3ක් ඉරක් 5ක් හිරවිලියේ තියනවා හිරවිලියේ තියලා පස්සේ පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා හරිද දැන් පිෂ්ඨ පරීක්ෂාවට ලක් කළා ඒ ටික ලිව්වද කට්ටිය කම්ප්ලීට් ද වැඩේ අවංක ඕකේ නම් ඕකේ කියන හරිද හරිද එන්නේ එතන ප්‍රශ්න මොකුත් නැහැනේ ලියාගත්තද ඔක්කොම ටික හරිද හරිද පියවර ටික ලියාගත්තද පුතේ හරි දැන් එතන හරි හරිද लिया लिया
ඊළඟ ප්‍රශ්නේ බලන්න විනාඩිය ප්‍රශ්න හරියට බලන්න පුතේ महिला बस हर पैतलिस रक्षा के अंदर दिन यही एक समान पात्र दिखी एक पात्र कालू कड़दा सिग्नो अनेक आवरण पोलिथीन आवरण कर पैतुना किरा पा किरुली था बनवा पशु पिष्ट परीक्षा वटे लाख करना हरे इन फाले मदीन नेतन हरे इलागटे मिन्न मेक पाट प्रश्न निविति पात्र वली लबागत रासायनिक शाख रासायनिक निस्सार के का अडंगु क्रियाकारी संघटक वेनकर सकस कर गनीमट अंदिनदे अटुमत तीन हरे ඒ රූපයෙන් දැක්කේ විනාඩි 10. ඒ ඇටෝම සකස් කරලා දැටුමක් ඒ ඊට පස්සේ විනාඩි 10කට පස්සේ පෙරහන කඩදාසිල ස්වභාවය දැක්වෙනවා. මේ ඇසිටෝන් මිශ්‍රණයක් තියෙන්නේ. මේ ඇසිටෝන් මිශ්‍රණයට පෙරහන කඩදාසිය දාලා ඒකේ උතේ උඩින් ටිකක් ඇසිටෝන් මිශ්‍රණයට පොඩ්ඩක් උඩින් අර साख निविति निस्सार के दान निविति निस्सार के बिंदु त्याग एक त्याग निवरला मे वीद्रुपियने वहाने ऐ मंग आयु पार किया मत गए उन्नोक बड़क मगिंग काउगारी प्रश्न क्या हुआ उत्तर दिन एहम तीयल इवरला मे अटोम तीयल इवरला टिकवेला वियाट पास मे के पेल्ला देखा तेन देख तीयना හරිද පැල්ලම් දෙක තැන් දෙක තියෙනවා මේ ශිල්ප ක්‍රමයේ මොකද්ද කියලා අහනවා මේකේ තියෙන සංඝටක ගාන කීයද කියලා අහනවා මේ ක්‍රමයේ පාවිච්චි කරන වෙනත් අවස්ථාවන් මොනවද කියලා අහනවා ඔන්න ඔය ටික තමයි තියෙන්නේ ඊට පස්සේ ගානන් ටික හදන්න තියෙනවා මං කල්ලා යා අපි මේක ටිකක් අඩු කාලෙකින් කරගමු හරි එන්න පුතේ එන්න ගත්තී හරි නිදිමත ඇරලා ගැම්මෙන් උදේ පාන්දර මෙහෙම මං පාගල යන්නෙත් නෑ හැමදේම විස්තර කළා ක්ලාස් එකට වඩා ඔන්ලයින් එකේ ඉඳි ඔයගලන්ට විස්තර කරනවා ඇයි කට්ටිය අහන් ඉන්නවා කියලා මං හිතන් ඉන්නානේ ඔයගලෝ අහන් ඉන්න ඇති කියලා මං හිතන් ඉන්නවා ඉතින් මං කියවනවා නන් ස්ටොප් කියවනවා හරි පුතේ අපි ගත්තනේ දැන් අර වීදුරු වාදනේ ඒකට ඇසිටෝන් දාලා ඇසිටෝන් ඇසිටෝන් දාන්නේ ඇයි ඇසිටෝන් දාන්නේ ඇසිටෝන්වල ගුණයක් තියෙන නිසා ඒකත් අහනවා දැසි මේක මෙහෙම එල්ලලා තියලා මෙන්න මේ හරිය නිවිති බිඳුව දානවා නිවිති නිස්සාරකේ නිස්සාරකය ඊට පස්සේ එහෙම දාලා ඉවරලා තියලා වීදුරු පියනෙන් වහනවා හරි හරි උපේක්ෂා ඖෂධි වෙන වෙන ඒවා කරන්න එපා ඉතින් ඈ අනම්මනම් ඔබන ඔය ආයි පාර පටන් ගන්න එපා දුව මාර වැදගත්තේ ඊළඟට ඇසිටෝන් දාන්න හේතුව ඒක දාන්න නැත්තම් ලියා ගන්න ඒවා ඊළඟට චමුත් ඇසිටෝන් කාබනික වාෂ්පශීලී වගේම ඒක
එකේ අර මේ හරිතප්‍රද වර්ණක වගේ දේවල් දියවන ප්‍රමාණයත් වැඩි. ඒකත් එක ලක්ෂණ. ඇයි ඕක වීදුරු පියනකින් වහන්නේ? අන්න ඒකත් දාන්න බලන්න. වීදුරු පියනකින් වහන්නේ ද්‍රාවණය පුරා සම්පෘප්ත කරන්න. වාෂ්පය පිට වෙන්නේ නැතුව ගිහිල්ලා ද්‍රාවණය නෙමෙයි බඳුන පුරා සම්පෘප්ත වෙන්න ඕසෙ. ඔසඳි. හරි. ඒක හරි. බඳුන පුරා හරි. ඔයා කියන්නේ ද්‍රාවණය නෙමෙයි වාෂ්පය භාජනය පුරා සම්පෘප්ත කරන්න. يعني මේක සම්පෘප්ත වෙනවා කියන හොඳටම පිළිලා තියනවා කියන එක. හරි. වාෂ්පය පිට වී නොයාමට තමයි තින් පිට වී නොයාමෙන් ලැබෙන වාසිය මොකක්ද හසි? මොකක්ද ලැබෙන වාසිය? වාෂ්පෙන් සම්පෘප්ත වෙන. සිතුන් වාෂ්පෙන් භාජනයේ සම්පෘප්ත වීම සම. හරි. ඒක වහලා තියනවා. ඊළඟට පුළුවන් නම් වැඩ්ඩෙක් නම් මෙන්න මෙතනට මේ බිඳුව දාන්න ගන්නෙ මොකද්ද? වට උත්තර දෙන්නද? ගිත්නි කිය. කොචමොත්. දිදුල මෙන්න මේ බිඳුව දාන්න ගන්නෙ මොකද්ද? ඔය බිඳුව දාන්න. බිඳු හෙළනේ. බිඳු හෙළනේ. ඔ කේශික නලය චමුත් අපිට කියන්න මොකද්ද උතන්ට ගන්න කේශික නලය මොකද්ද උතන්ට ගන්න කතා කරන්නේ හිත කේශික නලයද බිඳු හෙළනේද මනුලි කියනවා කේශික නලය කට්ටි කියනවා බිඳු හෙළනේ බිඳු ප්‍රෙපෙට්ටුව ගන්නවලු බිඳු ප්‍රෙපෙට්ටුවක් ගන්නවලු කේශික නලයක් ගන්න ඕන මොකද්ද පුතේ ඇත්තටම ගන්න ආ කේශික නලයක් අනුවස් කියන කේශික නලයක් කියලා හරි මොකද්ද ඇත්තටම ගන්න ඔතන කේශික නලයක් ආදාරයෙන් කියලා කියන්න ඕනේ හරිද කේශික නලයක් ආදාරයෙන් කේශික නලයක් ආදාරයෙන් රඳවා ගන්නවා පුතේ බින්දුව බින්දු ප්‍රෙපෙට්ටුව ගන්න බෑ එතන ගොඩාක් නැහැ පොඩ්ඩයි තියෙන්නේ හරිද ඒ නිසා ඔතන ප්‍රධානම දේ කේශික නලය කියන වචනේ එන්න ඕනේ හරි ඊළඟට මගේ පුතේ හරිද හරි දැන් හරි හරි දැන් එන්න ඇති මෙතන මේ උඩට යනවනේ බින්දු කීපයක් මෙහෙම පැල්ලම් දෙක මේ අන පැල්ලම් දෙක තමයි පුතේ නිස්සාරකේ තියෙන සංගතක ගියද දෙකක්. එහෙනම් සංගතක ගියද දෙකක් තියෙනවා. පැල්ලම් දෙකක් වගේ පෙන්වන්නේ සංගතක දෙකක්. ඒක තමයි ඒ ප්‍රශ්නේ. සංගතක කීයක් තියෙන්නේ දෙකක් තියෙනවා. හරි. මේ ශිල්ප ක්‍රමය වර්ණ ලේඛ ශිල්පේ. අපි සාකච්ඡා කරපු ටික දැන් ලියාගමු. පළවෙනිට අහන ප්‍රශ්නේ මොකද්ද? මෙමෙ ශිල්ප ක්‍රමය මොකද්ද කියලා අහනවා. මේ ශිල්ප ක්‍රමය වර්ණ ලේඛ ශිල්පය. ඊට පස්සේ සංඝටක ගාන කොච්චරද කියලා අහනවා සංඝටක දෙකයි සංඝටක ගාන දෙකයි සංඝටක වෙන් කිරීමේ ක්‍රම ශිල්පයේ භාවිතාවන වෙනත් අවස්ථාවක් අපෙන් අහනවා වර්ණලේඛ ශිල්පයේ පාවිච්චි වෙනවා මෙන්න මේ වගේ වෙලාවට පාඩම් කරන්න දැන් පළවෙනි එක වර්ණලේඛ ශිල්පයේ පාවිච්චි කරන පුතේ ආහාර වලට විස රසායනික මිශ්‍ර වෙලා තියෙනවද කියලා බලන්න ආහාර වලට විස රසායනික මිශ්‍ර වී ඇද්දයි සොයා බැලීමට එක දෙවැනි එක මගේ පුතේ ජලයට විස රසායනික මිශ්‍ර වෙලි ඇද්දයි සොයා බැලීමට තුන්වැනි එක මගේ පුතේ මොකටද පාවිච්චි වෙන්නේ සාමාන්‍යයෙන් හරිත ප්‍රදවල සංඝටක හඳුර ගන්න හරි පළවෙනි එකවත් වර්ණයක ශිල්පයේ පාවිච්චි වෙනවා ජලයට විස රසායනික මිශ්‍ර වෙලාද කියලා බලන්න. ජලයට විස රසායනික මිශ්‍ර වෙලාද කියලා බලන්න. ආහාරවල සංඝටක හඳුර ගන්න. ඊට පස්සේ වර්ණක හඳුර ගන්න. ප්‍රධාන වශයෙන් වර්ණක. ඊළඟට මගේ පුතේ හරිත ප්‍රද වල ක්‍රියාකාරී සංඝටක හඳුර ගන්නත් වර්ණයේ ශිල්පය පාවිච්චි වෙනවා. ඔය ටික ලියාගත්තද? ඔය ටික තේරුණාද පුතේ? හරිද? මුකුත් අවුලක් තියනවද කියන්න? මට කියන්න කට්ටි.
හරිද කට්ටි හරිද ඕකේ නම් ඕකේ කියලා දාන්න ප්‍රශ්නයක් නැත්තා හරිද 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 ඕකේ හරිද කෝ කෝ අනිත් අය හරි ඕකේ හරි හරි දැන් හරි ඊළඟට එන්න දැන් ගණන් ටික හදන්න තියෙන චම්පති හරි හරි අපි වාසිය බලමු කට්ටි නිදා ගන්න එපා ඈ ගැම්මින් ඉන්න ඕනේ ඉදිමත අයින් කරලා මේ ලෝකේ ඉන්න අපරේ කින පොඩ අවුල් ගියා හරි ඉහෙත ද්‍රාවණයේ සෑදීමේදී ඇසිටෝන් මෙච්චරක් ඔච්චර ප්‍රමාණයක් තියෙනවා ඒකේ ග්‍රෑම් 116ක් තියෙනවා ජලයේ ග්‍රෑම් 90ක් එක මිශ්‍ර කරනවා ඇසිටෝන් මවුල ගන්නව යන්නලු ජලයේ මවුල ගන්නව යන්නලු ඇසිටෝන් මවුල භාගයේ හොයන්නලු ඇසිටෝන් අණු ගන්නව යන්නලු ඔන්න ඔය ටික තියෙනවා ඊට පස්සේ ඇසිටෝන් වෙනුවට භාවිතා කළ හැකි වෙනත් ද්‍රාවකයක් කාබනික ද්‍රාවකයක් හොයන්නලු දැසේකට පිළිතුරු ලියන්නලු ඒ සංයෝගයේ දැන් අපි පාවිච්චි කරන ඇසිටෝන් වල සූත්‍රය අඳින්නලු හරි ඔය ගොඩාක් වැඩ ටිකක් තියෙනවා ඒ හා මුලින්ම ඇසිටෝන් ග්‍රෑම් 116යි ඇසිටෝන් වල සූත්‍රයේ CH3COCa3 ජලයේ ග්‍රෑම් 90යි ඔන්න ඔය ටිකේ මවුල ගාන ජල මවුල ගාන ඇසිටෝන් මවුල භාගය ඇසිටෝන් අණු ගාන ඊට පස්සේ ඇසිටෝන් ඍණුවට වෙන පාවිච්චි කරන්න පුළුවන් එකක් ඔය සියල්ල අපි කරමු. හරි 116යි 90යි. දැන් හොඳට බලන්න මේ පැත්ත. වෙන කිසි දෙයක් එපා. හරි. මේ පුතේ ගාන ඔගොල්ලෝ බලන්න ඕනේ නැහැ. දැන් බෝඩ් එකට ගන්නවා මම. හරි. එන්න. ඇසිටෝන් කොච්චරක්ද ගන්නෙ? CA3 COCa3 ග්‍රෑම් 116ක්. 116 ග්‍රෑම්. ජලය මගේ පුතේ ගන්නවා 90යි ග්‍රෑම් ඉස්සෙල්ලම ඇසිටෝන් මවුල ගන්න හොයන්නේ හරි ලේසි මවුල සංඛ්‍යාව ඇසිටෝන් මවුල කොහොමද අපි ගන්නෙ ස්කන්ධය බෙදනවා සිම්පල් ලෙම් බෙදනවා කැපිටල් ලෙම් කි ස්කන්ධේ මවුලික ස්කන්ධයෙන් බෙදනවා මේ ඇසිටෝන් වල ස්කන්ධය ඒක බෙදන්න ඕනේ මවුලික ස්කන්ධය කියන්නේ දීලා තියෙන ස්කන්ධය එක මවුලයක ස්කන්ධයෙන් බෙදුවා නම් මවුල ගන්න එනවා. හරි. ඉස්සෙල්ලම මෙයාගේ මවුලික ස්කන්ධය හොයාගමු. CA3 COCa3. කාබන් 1යි 2යි 3යි. 12 ඒවා 3යි. හරි. එතකොට 36යි. ඊළඟට 16 ඒවා 1යි. එතකොට 16යි. 1 H කීයක් තියෙනවද 1 ඒවා 3යි 6යි 6ක් තියෙනවා 6යි. ආයතකට ඔක්කොම ගියද ගන්න දාන බාන්ටක් දාලා හරි පුතේ ඉක්මන් කළා දා ටක් ගාලා කීයක් තියනවද කියලා ටක් ගාලා දාන්න මෙතන පුතේ 50 කීයද 58යි 58යි හරි 58යි එහෙනම් මෞලික ස්කන්ධය 58යි 116යි ග්‍රෑම් මගේ පුතේ බෙදන්න ඕනේ 58යි ග්‍රෑම් මවුලේ ටේ. එතකොට මවුල කීයක් තියෙනවද මෙතන? මවුල කීයද? මවුල 2යි. හරි. මෙතන මවුල 2යි. මේක සුරු කරන්න මම කියන්න ඕනේ නෑනේ මවුලයට සෝරි ග්‍රෑම්ට ග්‍රෑම් කැපුවාම මවුලේ උඩට ගියාම MOL වෙනවා. හරි. ඊළඟට මේකෙත් බලමු අපි. මෙයාගේ ග්‍රෑම් 90 බෙදන්න ඕනේ එක මෞලික ස්කන්ධයකද ජලයේ ජලයේ එක්කෙනෙක් ස්කන්ධය ගන්න හැටි මතකයිද H2O උතර H 1යි ඒ වගේ ඒවා 2යි O 16යි ඒ වගේ ඒවා 1යි 16යි 2යි 10 8යි ග්‍රෑම් මෞලයට හරි එහෙනම් 18ෙන් බෙදනවා ග්‍රෑම් මෞලයට උතර ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 90ට 18 ඒවා 5යි මෞල සෝරි මෞල 5යි එනම් මවුල 2යි මවුල 5යි. හරි. ඔක්කොම මවුල 7යි. පළවෙනි කාරණේ ඇසිටෝන් මවුල ගන්න හරි
जल मौल गान हर पलवनी प्रश्न हर दैन देवनी प्रश्न हर पलवी को हर दे पलवीन दिखम हरी जल मौल गान हरी एसीटोन मौल गान हरी एटिक लिया गया अवश्य हरद हरद पुते हो ईशान सिटीद हरद 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 इवरद हरद पुते हरद उतन हरना हरी किया गुड देम बना हर हर एक तवत इस तरह करन दे नए नए हर हर देंग इड़ा से एसिटोन माउल का आने हुआ ए एसरे एसिटोन माउल बागे आप इंग हारा नहीं पुड़ी वेड़ा मेरे माकन वा हर एसिटोन माउल बागे हर द पुड़ी गना नहीं थी बने एसिटोन माउल बागे एसिटोन माउले बागे कोमदापिकन मुलु माउलगान अरगत्ता किये द मुलु माउलगान पहादान देख एक याने जाल माउल पहाय एसिटोन माउल देखाय एसिटोन माउलगान एकीम बेदना इत्तकोटे माउले माउले कैपेनवा देख बेदीम किये द हाताय ओ कावद लेसी ने हरे हर दुकत्ता वने द हर उदने द आवाना आवा किया हर द पुते इतना तर नहीं द उत्तर नहीं ताम हदा करना द आव हर क्या ने पेपरी हदल नहीं की निकटाय वड़ा वड़ा तेरे ने हर मिशने ऐसी तो उन्होंने अनुगार नहीं आते अनुगार नहीं माय हर मैं कुआ टग्गा ले आंग हर इकाई माउल तुले एसीटोन एसीटोन अनुगान एक माउले का अनुगान ने की ये द सामान्य मट गया न बलन एवगाड्रो नियते अट तेलो के टकी हुआ एक माउले का अनु मिच्छरक तीना केला को एगान क्या एक माउले का अनु हो परमां कुच्छरक तीना दिला की हुई उत्तर देने को हाय दश बिंदु ऐ देखा ऐ देखा डिग्री में दहाई विसितुना होता है हाय दश में बिंदु ऐ देखा डिग्री में दहाई विसितुना तीनों अनु इका माउले का अनु में चरत तीनों किया ना हरे एमनिसा देखा ही माउले तुले अनुगान किया देवगी की गुने आते इन्हें मेक किए दुगुने कराने देखें गुने करना हाय दश में बिंदु ऐ देखा ही देखा डिग्री में दहाई विसितुने मागे पुते देखेंगे उनके लाहम दुलाहाई दशम बिंदु आय हातराई हातराई दहाई विसितुना केला किएनो सारी ओके हर इच्छरा एका था दागर अमारुने ने हर इतना थारे हर कट्टी हेले निपा मंग हम्मे एकाम विस्तर कर ले अने माटा मुकदे वेगिंग या नत बे, हिमिंग या नत बे, मध्यम प्रतिपदा वटे अन्ने, इकेक मट्ट में दारुओ इन्नोन, देमम पेपर क्लासेस का कोटा स्तुनगट अगले, सांदा तुना हाय, बादा द पहाड़े, इरिदा, दहाया, ये दहाये काल वगैरह ताय पटाकन बद दहाये काल दुलहामा, इरिदा पांती इतरे पुण्डक, अडू का आले अकले, इडबसे එහෙම කරන්න හේතුව තමයි ළමයි ටික මට කාණ්ඩ තුනකට බෙදා ගත්තාම මට අවශ්‍ය විදිහට කරන්න පුළුවන්. දැන් මේ ඔක්කොම එකට එකතු කරගෙන කරලා තියෙනවා. හරි. දැන් ඊතර හරි. ඊළඟට මගේ පුතේ එන්න. හරි. ඊළඟ ප්‍රශ්නය. tag ගාල එන්න. හරි. ඒ ටිකත් හරි ස්ටෝන් අනු ගන්නත් හරි. ඉහත ද්‍රාවකයේ ඇසිටෝන් වෙනුවට කාබනික සංයෝගය භාවිතා කළ හැකිද
ඇසිටෝන්නුනට කාබනික සංයෝග එය භාවිතා කළ හැකිද? ඉහත මිශ්‍රණයේ ඇසිටෝන්නුනට කාබනික සංයෝගය භාවිතා කළ හැකිද? මට කියන්න පුළුවන්ද බැරිද කියලා? කාබනික සංයෝග පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද උතර? කියන්ටක් ගාලා. හටි උත්තරයක් දෙන්නකෝ. පරක් වෙනවා. කාබනික සංයෝග භාවිතා කළ හැකිද නොහැකිද? කිය පුතේ ඇසිටෝන් වෙනුවට පුළුවන්ද බැරිද? කියන්න පණිඩයක් අද්දා. පරක් වෙනවා. බැරිද පුළුවන්ද? ඕ උත්තර නැහැනේ. නිශ්ශබ්දවනි ඉන්න. පුළුවා. ශාන් කියනවා පුළුවා. හේතුවත් හදාගන්න. අනිත් අය පුතේ ඇසිටෝන් වෙනුවට කියන්නේ පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද? පුළුවා. පුළුවා. හරි. හරි පුළුවන් නම් ඇයි ඒ? ඇයි? පුළුවා. කට්ටිය පුළුවන් කියනවා. හරි. දැන් එන්නේ පුළුවන්. හරිද? පුළුවන්. පුළුවන්. හරි පුළුවන්ලු. හොඳයි හොඳයි උත්තර හම්බ වෙනවා. හරි හරි එහෙනම් මම නැවැත්තුව ප්‍රශ්න කරන එක. හරි ඇසිටෝන් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් කාබනික සංයෝගයක් එතනෝල්. හරි මෙහෙම ලියා ගන්න. ඔය ප්‍රශ්නෙත් එක්ක ඔගේ තව පොඩි දෙයක් අඩුවක් තියෙනවා. කියන්න මෙහෙම. මිහිදී ඇසිටෝන් වෙනුවට මිහිදී ඇසිටෝන් වෙනුවට මිහිදී ඇසිටෝන් වෙනුවට ඕපෝවලින් පුළුවන් වාෂ්පශීලී කාබනික සංයෝගය දාගත හැක. මිහිදී ඇසිටෝන් වෙනුවට වාෂ්පශීලී කාබනික සංයෝගය යොදාගත හැකි. මිහිදී ඇසිටෝන් වෙනුවට වාෂ්පශීලී කාබනික සංයෝග යොදාගත හැකි. මිහිදී ඇසිටෝන් වෙනුවට වාෂ්පශීලී කාබනික සංයෝග යොදාගත හැකි. මොනවද පුතේ වගේ ඒවා? එතිල් මද්දසාර පුළුවන්. හා හරි හරි එන්න. හරි එන්නකො පුතේ. හරි හොඳයි ලිහාන්. හරි වාෂ්පශීලී කාබනික සංයෝගය යොදා ගන්න පුළුවන්. හරි විදා ගන්න එපා. දැන් එක එක අඩු වෙනවා. ටිකක් කම්මැලි වෙනවා. කතා කරනවා ප්‍රමාණය වැඩි. දැන් මෙහෙම තමයි පේපර්ස් කරන්න වෙන්නේ. ඒ ළමයි 4 දිනක් කැලිලා. අරුමේ තමයි. කරන්න දෙයක් නැහැ. හරි ඔය ටිකේ වලට හදා ගන්නවා. නැත්නම් අනාතයි. වියවුරුද්ද කියන්නේ ඒක නැතු යන. හරි එන්න පුතේ. දැන් ඔය වාෂ්පශීලී කාබනික සංයෝග දාන්නේ ඇයි? ඒව දාන්නේ ඒව ඇතුලේ ක්ලෝරොෆිල් දිය වෙනවා. සාමාන්‍යයෙන් ක්ලෝරොෆිල් හොඳට දිය වෙනවා. හේතුව ඒකයි. කියන්න ක්ලෝරොෆිල් එම ද්‍රාවකවල දියවීමයි. නැත්නම් ක්ලෝරොෆිල් කියලා කියන්නේ පුතේ හරිතප්‍රද. හරි හරිතප්‍රද වර්ණකය. හරිතප්‍රද වර්ණකය ඒවායේ ද්‍රාව්‍ය වීමයි. හරිතප්‍රද වර්ණකය ඒවායේ ද්‍රාව්‍ය වීමයි. හරි එතන හරිද? හරි ඉනිජ මයික් වහමු. හරිතප්‍රද වර්ණකය ඒවායේ ද්‍රාව්‍ය වීමයි. හරි හරිද පුතේ? හරි දැන් ඉන්නේ ඊළඟට. හරිද අපි යමු ඇසිටෝන් වල අණුව අඳින්න. කොහොමද අපි ඒක අඳින්නේ? CA3 COCA3. මෙහෙමයි. කාබන් 3 දෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන් ඒ 3 දෙනා දැන් ඊළඟට අහන්නේ මේ සංයෝගය ඇඳ දක්වන්නේ කියලා. කාබන් 3 දෙනෙක් ඉන්නවා.
ඒ කාබන් තුන් දෙනා අපි අඳින්නේ මගේ පුතේ එක පෙළට අඳින්නේ. ඇයි මේ සංයෝගේ අඳින්නේ කොහොමද කියලා මං කියලා දෙන්න. මෙයාලා දැන් අපි මේ තියෙන කට්ටිය අපි හරියට පිළිවෙලට තේරුම් ගත්තා. මේගොල්ලගේ සංයුජතාව කාබන්ගේ සංයුජතාව කීයද කියලා අපි කොහොමද තේරුම් ගන්නේ? කාබන් 6 වෙනි එකේනානේ. එයා 6 වෙනි එකේනා නිසා 2 ක්‍රමා 4යි මෙයාගේ සංයුජතාව 4යි. ඊට පස්සේ අනිත් අය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ඉන්නේ. ඔක්සිජන් 8 වෙනි එකේනා 2 ක්‍රමා 6යි සංයුජතාව සංයුජතාවය 2යි. දැන් එතකොට හයිඩ්‍රජන් ගේ එකයි එක දන්නවනේ ඔයගොල්ලෝ. ලියන්න ඕනේ නැහැ නේ අමුතේ. හරි. දැන් මගේ පුතේ කාබන් 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනා එක පෙළට කොහොමද තියෙන්නේ? ඒක ඔයා තේරුම් ගන්න ඕනේ. මේගොල්ලෝ රේඛීයව තියෙන නිසා එතන ඒගොල්ලෝ තනින් තනින් දාලා වෙනස් කරන්න එපා. කාබන්ගේ සංයුජතාව 4 පුරවන්න ඕනේ. ඔක්සිජන්ගේ සංයුජතාව කීය පුරවන්න ඕනේද? 2 පුරවන්න ඕනේ. මේක අඳින්නේ මෙන්න මේ විදිහට. කාබන් 3 දෙනා මෙහෙම එක පෙළට දාගත්තා. හරිද? දැන් මේ 3 දෙනා අනිවාර්යයෙන්ම අතර බන්ධන හැදෙනවා. එතකොට මේ 3 දෙනා රේඛීයයි. මොන කීයයිද? රේඛීයයි. රේඛීයව තියෙනවා. හරි. එතන හරි. දැන් එතකොට H 3 දෙනා මෙහෙන් සෙට් වෙනවා. මේ පැත්තෙන් 3 දෙනෙක් සෙට් වෙනවා. එතකොට මෙයාගේ තව H 3 දෙනෙක් සෙට් වෙනවා. බලමු අපි. H 1යි 2යි 3යි. ඇයියේ මෙයාගේ සංයුජතාව කීයද කාබන්ගේ තිබුණේ? කාබන්ගේ සංයුජතාව 4යි, ඔක්සිජන්ගේ 2යි, හයිඩ්‍රජන්ගේ 1යි. හරි. එතකොට එතන හරිද? මෙයාගේ සංයුජතාව 4 හරි. දැන් මෙයාගේත් ඒ වගේම 4ක් සෙට් වෙනවා. හරි. දැන් ඉතුරුලා ඉන්නේ කවුද? මොන අකුරද ඉතුරුලා ඉන්නේ? දෙන්නේ නැත්තේ. බන්ධනෙට ආවේ නැත්තේ කවුද? ඔව් ඊට පාවිච්චි කරන්න පුළුවන්. හරි. බන්ධනෙට ආවේ නැත්තේ කවුද? කවුද පුතේ ආවේ නැත්තේ? දාන්න ඔක්සිජන්. ආ හරි. ඔක්සිජන් බන්ධනෙට ආවේ නැති නිසා එයාව අපිට මෙතනින් දාන්න පුළුවන් ඕ අකුර. මෙතන එක ඉරද්ද ඉරි දෙකක්ද? බන්ධන එකක්ද දෙකක්ද? එකක්ද දෙකක්ද කියන්න බලමු. දෙකක්. 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 ඕ දෙකක්ද? ඔව් දෙකක් තමයි. හොඳයි. කට්ටිය හොඳයි. බන්ධන දෙකක් හදනවා. මේ ඇසිටෝන් වල සූත්‍රය අද දවසේ ඇඳපු හොඳම වැඩි. මේක ඇඳගන්න. ඇඳපු හැටි මට කියලා දෙන්න. ලියවන්න නෝට්ස් නැහැ. මොලේ දෙන්න පුළුවා. කාබන් අනිවාර්යෙන් එක පෙළට තියෙන්නේ පළවෙනි තරකේ. කාබන සංයුතාව 4 පුරවන්න ඕන. සා බන්ධන 4ක් හදනවා. H 4ක් H 3ක් දැම්ම මේ බන්ධනෙත් එක 4යි. මැද කාබන්ට ඔක්සිජන් බැඳුවා. හරිද? පැහැදිලිද? තේරුණාද? හරිද? වැඩි හරිද? හරිද පුතේ? හරිද? කට්ටිය හැලෙනවා ටික ටිකනේ. ඒක හරියන්නේ නැහැ. වෙලාවත් එක්ක ඉන්න. හරිද? හරි. ඕකේ නම් ඕකේ කියලා දාන්න. අපැහැදිලි නම් පැහැදිලි නැහැ කියලා දාන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. ඕකේ ලිහාන් හරිද? ඔව්. නිමේෂා කල්පනී හරි. මනෝලි හරි. 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 ඕකේ. හරි. හරි. ඕ අද සෙනු ජී මං හිතන්නේ නින්ද ගිහිල්ලා. හරි. හරිද? ඕකේ. හරි ගොඩ. ඕකේලු සතුටුයි. හරි සහන්. හරිද? පස්සෙන් හරි. හරි. ඊළඟ ප්‍රශ්නට යමු. හරිද පුතේ? මෙවන්ස සිටී නේද? මෙවන්ස වැඩි යනවා නේද? හරි. හරි හරි හරි. ඔව් හරි හරි.
හරි තේසෙනුදි හරි තග්ගාලයන් දැන් පරක්කලා තව විනාඩි 15කින් ඉතිරි වෙන්න ඕනේ හරි වර්ණේ වර්ණේ කඩදාසි වල අඩංගු බහුවවික සෙලියුලොස්ලු සෙලියුලොස් වල ව්‍යුහය අනුව මේවනම් බහුවවික ගන්නේ නැතුනට කමන්නේ ව්‍යුහය අනුව මොන දාම බහුවවිකද කියලා අහනවා ඕක ලියා ගන්න රේඛීය දාම බහුවවික මොන දාම බහුවවිකද රේඛීය දාම බහුවවික ලියා ගන්න සෙලියුලොස් රේඛීය දාම බහුවවිකය සෙලියුලොස් රේඛීය දාම බහුවවිකය රේඛීය දාම බහුවවික තේරෙන දරන ප්‍රශ්න නේ ලියා ගන්නකෝ දැනට මම කියලා දෙන්න කඩදාසි නිෂ්පාදනයේ හැර සෙලියුස් සදා ගන්න වෙනත් කර්මාන්තයක් සෙලියුස් වලින් උතේ චීෆ් බෝඩ් ඒ කියන්නේ අපි ගත්තොත් තුනීලෑලි කර්මාන්තේ තුනීලෑලි ලියන්නකො චීෆ් බෝඩ් නිෂ්පාදනය නැත්තං කමා තුනීලෑලි කර්මාන්තේ සෙලියුස් වලින් කරනවා චීෆ් බෝඩ් හදනවා නැත්තං තුනීලෑලි කර්මාන්තේ සිද්ධ කරනවා හරි ඔන්න අපි යනවා කෙමින් කෙමින් අපේ දවසේ අද අවසානයේ දක්වා හරි එන්න ශිෂ්‍ය කණ්ඩායමක් නිරත වූ ක්‍රියාකාරකමක් පහත දැක්කෙනවා හරිද තනිතලා භූමික උත්තර හෙව්වා ABOC සහ ACOC රේඛා දෙකක එකිනෙකට ලම්බකව තියෙනවා නිමල් ABOC තප්පර දෙකකින් මීටර 10ක් යනවා දැසි කමල් ACOC තප්පර 10කින් මීටර 10ක් යනවා හරි මේ ටික ඉස්සෙල්ලා අපි ටග් ගාලා මං ඇද ගන්නම් ඕගොල්ලොත් තියෙන හැටියට හරිද වැඩේ ගොඩ දාගමු හරිද තා පොඩ්ඩෙන් ෆෝන් එක බිම ඉවරයි හරි මගේ පුතේ හරි විනාඩි 15කින් මේක ඉවර කරගමු නිමල් කියන එකේනා මෙහෙම යනවා තප්පර දෙකකින් මීටර 10ක් දැසි කමල් නේද කමල් යනවා මේක C මේක sorry මේක B මේක A මේක C මෙයා තප්පර 10කින් මීටර 10ක් යනවා හරි එච්චරයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඉහත ක්‍රියාකාරකම් උතුරු දිශාව හොයාගන්න යොදාගත් උපකරණේ මොකද්ද පුතේ උපකරණේ තමයි මාලිමාව මාලිමාව යොදාගත්තා නිමල් ගමන් කරපු දුර ලේසි මීටර 10යි නිමල්ගේ විස්ථාපණය පොඩි උත්තර නිමල්ගේ විස්ථාපණය පුතේ උතුරු දිශාවට මීටර 10යි දිශාව ලියන්න ඕනේ නිකන් ලියන්න එපා උතුරු දිශාවට මීටර 10යි නිමල්ගේ සහ කමල්ගේ විස්ථාපණය සමානද මේ දෙන්න ගියේ දිශා දෙකකටනේ විස්ථාපණය සමාන නැහැ හරි සමාන නැත විස්ථාපණය සමාන නම් දිශා සමාන වෙන්නේ එහෙනම් සමාන නැත ඔබේ පිළිතුරට හේතුව දෙදෙනාගේ දිශා අසමාන වීම හිමල් සහ කමල් අතරින් වැඩි වේගෙන් ගමන් කළේ කවුද බලලා කියන්න පුළුවන් තාක් දාලා ගණන් හදන්න ඕනේ නැහැ මොකරි ප්‍රශ්නයක් තියෙනවද එතන සර් මුල ප්‍රශ්න දෙක කියන්නකෝ ආයි හරි හරි එන්නකෝ පළවෙනිට කිව්වේ ක්‍රියාකාරකමේදී දිශාව හොයාගන්න මාලිමාව යොදාගත්තා නිමල් ගමන් කරපු දුර මීටර 10යි නිමල්ගේ විස්ථාපණය උතුරු දිශාවට 10යි මීටර නිමල්ගේ කමල්ගේ විස්ථාපණය සමානද නැත හේතුව දෙදෙනාගේ දිශාවන් අසමාන වීම නිමල් සහ කමල් අතරින් වැඩි වේගයක ගමන් කළේ කවුද ඔයගලන්ට ඒක හොයාගන්න පුළුවන්ද හරිද ඔයගලන්ට හොයාගත්ත හැකිනි මාල් වේදිමල් අර පොඩි උත්තරේවා ආහරි දැන් ඉක්කන් කළයන් AB රේඛාව දිගේ නිමල් ගමන් කරන විට ඔන්න ඔය ටික තමයි මට ඕනේ
නිමල් ගමන් කරන විට පොළොව හා ස්පර්ශව පවතින පාද මත ක්‍රියාත්මක වන ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව විස්තර කරන්න. නිමල්ගේ චලිතයට පදනම් වූ නිව්ටන්ගේ නියමය. ආ ඔන්න ඒ ටික තමයි මට ඕන. ඔන්න ඒ ටික තමයි දැන් කරන්න බැලුවා. ඉස්සල්ලා ක්‍රියාව ප්‍රතික්‍රියාව ඒකේ චලිතයට දවුණු නියමය නිමල්ගේ බර හොයන්නලු ඊළඟට ඝර්ෂණය සඳහා වැදගත් නිමල්ගේ චලිතය සඳහා ඝර්ෂණය වැදගත් නැහැ විස්තර කරන්න සුලන් දිශා දර්ශකයක් හදලා තියෙනවා එන්නේ ටික හරි මට තේරුන්නේ නැද්ද දුළු තප්පරයක් ඉන්න විනාඩියක් මොකද්ද කියන්නේ නිමල් වෙන තුන හරි නිමල්ගේ හරි පොඩක දිදුල තප්පර කිනු හරි එන්න දැන් එන්න හරි පළවෙනි ප්‍රශ්නය අහන්නේ දැන් ප්‍රශ්න මතකත් නැතුව ගියා හරි ඔහොමින්න හරි පොළොවත් එක්ක පවතින ක්‍රියාත්මකන ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව මගේ පුතේ නිමල් ඇවිදිනකොට දැන් නිමල්ගේ පාදය මට ලස්සනට කකුල ඇඳගෙන ඉන්න වෙලාවක් නැහැ. ඔගොල්ලෝ ඇඳගන්න සරලව. පාදයෙන් කරන්නේ පොළොව මත පිටිපස්සට බලයක් යොදනවා. කියන්නේ මෙහෙම පස්සට අදින. මේ ක්‍රියාව. ක්‍රියාව. පාදය මගින් පොළොව පිටිපස්සට පාදය මත පිටිපස්සට පාදය මගින් පොළොව මත පිටිපස්සට බලයක් යොදනවා. පාදය මගින් පොළොව මත පිටිපස්සට බලයක් යොදනවා. ප්‍රතික්‍රියාව මොකද්ද ඉදිරියට ගමන් කරයි කියන්නේ මේක ඉස්සරහට යන පාදය කියන්නේ පොළොව මගින් පාදය මත ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා ප්‍රතික්‍රියාව හරි එහෙනම් කොහොමද අපි ලියන්නේ ඔබ පාදය මගින් පොළොව මත පිටුපස්සට බලයක් යෙදීම ඊළඟ පොළොවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් පාදය මත ඇති කිරීම හරි හොඳට කල්පනා කර පාදය මගින් පොළොව මත පිටුපස්සට බලයක් යෙදීම පොළොවෙන් පාදය මත ඉදිරියට බලයක් ඇති කිරීම ඒ දෙක ලියන්න ලස්සන ලියවනම් හරි කියලා දාන්න ආයි කියන්න උනම් ආයි කියන්න කියලා දාන්න බලන්න පුතේ පාදය මගින් පොළොව මත පිටුපස්සට බලයක් යෙදීම පාදය මගින් පොළොව මත පිටුපස්සට බලයක් යෙදීම පොළොව මගින් පාදය මත ඉදිරියට බලයක් ඇති කිරීම පාදය මගින් පොළොව මත පිටුපස්සට බලයක් යෙදීම ඊට ප්‍රතිවිරුද්ධව පොළොව මගින් පාදයට ඉදිරියට බලයක් ඇති කිරීම පාදය මගින් පොළොව මත පිටුපස්සට බලයක් යෙදීම ඊට ප්‍රතිවිරුද්ධව පොළොව මගින් ඉදිරියට බලයක් ඇති කිරීම හරි එතනත් හරි පුතේ හරි ඊළඟට නිමල්ගේ චලිතයේ පදනම් වූ නිව්ටන්ගේ තුන්වන නියමය ප්‍රකාශ කරන්න සෑම ක්‍රියාවකටම හරි ලේසි ඒක නවල ලිය සෑම ක්‍රියාවකටම අගයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් හටගනී හරි එච්චරයි දැන් එන්න කිලෝ හරිද ඒවන ලියන්න පුළුවන් ඒවා මාර නිමල්ගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 40 නම් නිමල් මත ක්‍රියාත්මක ගුරුත්වාකර්ෂණ බලය හරි ඒ කියන්නේ බර හොයන්න කියලා කියන්නේ එන් පරක් වෙනවා බර සමානයි ස්කන්ධයේ ගුණ කිරීම මා වැහෙනවද අවුලක් නැහැ නේද හරි ඇහෙනව නේද අවුලක් නැහැ නේ මොකක්ද අප්ෂට් එකක් ගියද නැහැ නේ ඇහෙනව නේ හරි හිතේට ජිගිලි බිරිස්සෙනවා හරි හරි බර සමාන ස්කන්ධයේ ගුණ කිරීම
गुरुत्वजतरणे इस्कंदे किलोग्राम हाथली है गुरुत्वतरणे दहाया ये मिश्रण देख किए दिया के बार गुरुत्वाकर्षण वाले आरसीए न्यूटन ठग गला हाथल दा ये वाला लेसी मुदाई मुदाई उसे दी हरे हरे ये वाले दे हरे खट्टी हरे दे हरे दे इतना थरणे हरे नहीं दे हरे हरे ईट पास से आहान्य प्रश्ने ताविनाडी पाक को नंगे निमागे चालिते संधा गर्शन बाले वैदेगत्त नायरु केटीएम पहली कराते निमागे चालिते संधा गर्शन बाले वैदेगत्त नायरु केटीएम पहली कराते निमागे चालिते संधा गर्शन बाले वैदेगत्त नाया कारे केटीएम पहली कराते अरे गर्शन बाले वैदेगत्त ने मिहिमाई अभी ऐविदिनों कोटे गर्शनयक नेतिउनो ඉතන්නකො නිමල් පොළවේ ඇවිදිනවා අපි හිතමු රළු පාරක ඇවිදිනවා නිමල් පාදයෙන් බලයක් යොදලා රළු පාරක ඇවිදිනකොට මේ රළු පාර දැස්සේ සිනිඳු පාරක ඇවිදිනවා හරිද හොඳට කල්පනා කරන්න දැන් එතකොට මෙහෙම බලයක් යොදද්දි ක්‍රියාව මෙතනින් කෙරෙනවා ප්‍රතික්‍රියාව ඉස්සරහට ප්‍රතික්‍රියාව ඉස්සරහට මෙන්න ක්‍රියාව මේක ප්‍රතික්‍රියාව ඉස්සරහට ප්‍රතික්‍රියාව දැන් මේ සිනිඳු එක මේ අයිස් කියලා හිතමු අපි ටග් ගාලා කතා කරමු අයිස් මේක අපි කාපට් පාරක් කියමු කාපට් පාරක් මේකේ ඝර්ෂණය වැඩි ඝර්ෂණය වැඩි මේකේ ඝර්ෂණය අඩුයි දැන් ඝර්ෂණය වැඩි තැනදී ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් හම්බ වෙනවා. දැන් මේකේ ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් හම්බ වෙනවාද? මෙහින් බලයක් දැම්මට ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් ඉස්සරහට එන්නේ නැහැ. මෙයාගේ ඉස්සරහට එන බලය අඩුයි. ඇයි? මෙහෙම කකුලේ මෙහෙම පස්සට දැම්මට බලයක් ඝර්ෂණය නැති නිසා ප්‍රතික්‍රියා බලය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මූ මෙහෙම පස්සට බලය දාපුවහම ඇදගෙන වැටෙනවා ඔන්නෝගයි හේතුව පැහැදිලිද ඝර්ෂණය පවතිනකොට ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියා බලයක් ලැබෙන නිසා පුද්ගලයාව ඉදිරියට ඇද වැටීම වැළැක්වෙනවා අවංක තීරණාත් ඇත්ත කිය සුපිරිම තැනක් උතන අන්තිම හරිය තමයි හොඳම ටික තියෙන්නේ ඔව්ද कलबल पारिशरिकवीन अभी ඒ දාන බලයට සමාන බලයක් ඉස්සරහට අම්මුණාම තමයි අපි ඔය යන්නේ. මෙහෙම යන්නේ ඉස්සරහට මේ පාද දෙක කියලා හිතන්නකෝ. මෙහෙම කකුලෙන් පිටිපස්සට බලයක් දාපුවාම අපේ කකුල මත ඉස්සරහට බලයක් තිබෙනසම තමයි යන්නේ. කාපට් පාරේ ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් හම්බ වෙනවා. නමුත් අයිස් මතදී ක්‍රියාවට සමාන නෙමෙයි. ක්‍රියාවට වඩා අඩු ප්‍රතික්‍රියාවක් හම්බ වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ක්‍රියාව දැම්මට ඩෝංගාල ඇදගෙන වැටෙනවා. ඕකයි වෙන්නේ. පැහැදිලිද? දැන් හරිද? හරි. හරිද කියන්නේ? අවංකෝ. කෝ කෝ කෝ. නැද්ද උද? හරි. හරිද? හරි. 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 දැන් හරි. එහෙනම් මෙන්න මෙහෙලිය.
පිටිපස්සට හරි හරි එහෙනම් මෙන්න එහෙම ලියමු පුතේ ලස්සනට ඝර්ෂණය හොඳින් පවතින විට ඝර්ෂණය හොඳින් පවතින විට පාදය මගින් යොදන බලයට ඝර්ෂණය හොඳින් පවතින විට පාදය මගින් යොදන බලයට ඝර්ෂණය හොඳින් පවතින විට පාදය මගින් යොදන බලයට අගයින් සමාන අගයින් සමාන අගයින් සමාන ප්‍රතික්‍රියා බලයක් ලැබෙන නිසා ඝර්ෂණ හොඳින් පවතින විට පාදයේ මගින් යොදන බලයට සමාන ප්‍රතික්‍රියා බලයක් ලැබෙන නිසා ප්‍රතික්‍රියා බලයක් ලැබෙන නිසා පුද්ගලයා බිම ඇදෙනු වැටේ පුද්ගලයා බිම ඇදෙනු වැටේ පුද්ගලයා බිම ඇදෙනු වැටේ හරිද හරි දැන් අන්තිම ප්‍රශ්න ටිකට යෙද්දි ක්‍රියාකාරකම සදා උගලන පෙන්වන්න ඉපේ හරි එහෙනම් පුද්ගලයා බිම ඇදෙනු වැටේ හරිද ඔන්න බලන්න දැන් ළමයි හතක් අටක් විතර නෑ ඒක තමයි ති ස්වභාව ධර්මයේ අවසානයේ දක්වා ඉන්නේ බොහොම සුළු ප්‍රමාණය ක්‍රියාකාරකම සඳහා සමතලා බිමක සුලන් දිශා දර්ශකයක් සවිගල තිබ්බා යම් මොහතක නැගෙනහිර බටහිර දිශාව ඔස්සේ සමතුලිතේලා තියෙනවා සුලන් දිශා දර්ශකයේ ක්‍රියාකාරීත්වයේ පදනම් වූ මූල ධර්ම දෙක සුලන් දිශා දර්ශකයේ පුතේ වැඩ කරන්නේ සුලන් බලයෙන් දර සුලන් බලය නිසා කැරගෙනවා කැරගෙනකොට ගූර්ණය වැදගත් වෙනවා ගූර්ණ මූල ධර්මය කැරගීමට වැදගත් වෙන්නේ ගූර්ණ මූල ධර්මය ගූර්ණ මූල ධර්මය ගූර්ණ මූල ධර්මය ඊළඟට මගේ පුතේ ඕක ගන්නට බැලන්ස් වෙලා හිටින්න එපා එහෙනම් මොකද්ද ඊළඟට වැදගත් වෙන්නේ බල සමතුලිතතාව බල සමතුලිතතාවය ඒ දෙක තමා මූල ධර්ම දෙක. ඔය සුලන් දිශා දර්ශකයේ බැලන්ස් වෙලා තියෙන නම් බල සමතුලිතතාවය ඕනේ. ඒ වගේම ඒක කැරකෙන ගූර්ණ මූල ධර්මය ඕනේ. අද අන්තිම ප්‍රශ්නේ. පුළුවන් නම් කියන්න. කිසි දෙයක් බලන්න නැතුව කාගෙන්වත් අහන්න නැතුව කියන්න බලන්න. මේ දෙක ලියා ගන්න. හරිද? ඕක පේනවනේ ඔයගොල්ලන්ට නැගිනහිර පැත්තේ ඊතලේ තියෙන්නේ. අනිත් පැත්ත බටහිර මට පුළුවන් නම් කියන්න මෙන්න මෙහෙම තිබුණේ හරිද පුළුවන් නම් කියන්න පුතේ හුලං ඉන්නේ නැගිනහිරින්ද බටහිරින්ද කියලා මේ උත්තර දෙක බල සමතුලිතතාවයි ගුරුතුමෝ මුල ධර්මයි හුලං ඉන්නේ වෙස්ටර්න් පැත්තෙන්ද ඊස්ටර්න් පැත්තෙන්ද ලේහාන් කියනවා නැගිනහිර සිට බටහිරට කියලා ආ බල උදේ උමි නැගිනහිරින් කවුරුත් නැද්ද අනිත් පැත්තට දෙන උත්තරය කට්ටිය බටහිරින් ශාන් කියනවා බටහිරින් කියනවා බටහිරින් සකිල නැගෙනහිරින් මේගොල්ලන්ගේ මූලික දැනුමේ පොඩි ගැටලුවක් තියෙනවා ඔදකි just kill unta prendem gal at it podi gale kriyaakarakam karala na eka thai la thi hari then api hituoth ehema kadadasiyak aragena api den mata meke karanna welawa madi meke එක පැත්තක් ටිකක් ලොකුවට හදලා හරිද? වෙලාව මදි ප්‍රශ්න තියෙන්නේ.
ඕගොල්ලෝ ගෙද දිගල්ල බලන්න හරිද ඊතලයක එක පැත්තක් විතරක් ලොග්ගෝට හදලා මේ පිටිපස්ස කැලේ ලොකුයි සුලන් දිශා දර්ශනී ඉස්සරහා කැලේ පොඩි මං කියන තරගෙට එන්නකෝ හරි මං කියන තරගෙට පොඩ්ඩක් කියන්න හරිද පුතේ මේ පිටිපස්ස කැලේ ලොකු ඉස්සරහා කැලේ පොඩි එතකොට හුලම් පාරට තල්ලු වෙන්නේ මෙයාවද මෙයාවද ලොකු එක්කනාද පොඩි එක්කනාද මට කියන්න ලොකු එක්කනා නම් එල් පොඩි එක්කනා නම් පී අකුරු දාන ලොකු එක්කනා නම් එල් අකුරු දා හුලම් පාරට තල්ලු වෙන්නේ ලොකු එක්කනාද පොඩි එක්කනාද ලොකු එක්කනාද පොඩි එක්කනාද ලොකු එක්කනා තමයි අරහෙට තල්ලු වෙන්නේ හරි එහෙනම් මෙයා මත ගුර්ණය වැඩි හොඳට තේරුම් ගන්න මෙයා මත ගුර්ණය වැඩි මෙයා මත ගුර්ණය මොකද ගුර්ණය අඩිය ඔයා ලියන්නවත් විභාගෙට හරිද ඇයි මේක මේ වෙන්නේ කියලා සියල්ල විද්‍යාත්මකව දකින්න හරිද ලොකු කැලල මත සුලන් දිශා දර්ශකේ ලොකු එක්කෙනා බලන්නකෝ මම පෙන්වන්න බලන්න ලොකු එක්කෙනා කවුද බලන්න ලොකු එක්කෙනා ඊතලේ නෙමෙයි අනිත් පැත්ත මේ එයා ලොකුයි එතකොට ලොකු එක්කෙනා මත ගුර්ණේ වැඩි වෙලා එයා අරහෙට තල් වෙනවා එතකොට හුලම් පාරේ එන්නේ කොහෙන්ද නැගිනහිර පැත්තේ හුලම් හමන්නේ නැගිනහිර සිට බටහිරට ඊ හිසෙන් ඊතලේ හිසෙන් ඉසෙන් දිශාව පෙන්නන ආ එහෙනම් හරි අද දවසේ ඉවරයි අවංකව තීරණා අන්තිම වෙනකන් ඉන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍ර ලේසි හැබැයි තැන් තැන් වල චුටි චුටි දේවල් තියෙනවා හරිද එහෙනම් සතුටු ඉර කට්ටියට දැන් යන්න පාඩු උංගාලා හොඳයිද තේරුණා තේරුණාලු දැන් අදහස් දක්වන්න බලු දැන් බලමු දැන් ඉතුරුලා ඉන්නේ කට්ටිය කවුද කියලා පාරමී ඉන්නවා හරි හොඳයි අබ්දු මොකද වැඩේ හරිද ඔව් මයික් ඔන් කරන්න එපා සිනුජී හරි සදිත් හරි ඔව් මට දැම්මම ලියපු ටික එවන්න පුළුවන් අකුරු කැත වුණාට අවුලන්නේ දැන් මම ඕකේ උත්තරත් තියන ඕකේ අයට උත්තර ටිකක් තියෙන MCQ ටිකේ උත්තර සමහර තැන්වල පොඩි පොඩි වැරදි තියෙනවා ඒ නිසා ඒව හදාගන්න අපි ඒක සාකච්ඡා කරමු සතුටුයි දැන් හරි හොඳයි හැලෙන් නිපා කට්ටිය ප්‍රධානම ප්‍රශ්නේ යන්නේ හැව අවුලකුත් තියෙනවා සැරින් සැරේ දැන් රචනා ටික හෙට අපි සාකච්ඡා කරමු රචනා ප්‍රශ්න කිහිපයක් ඒක ජෛව ගෝලී ටිකක් කියලා හෙට උදේ හැට රචනා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු මේකම නෙමෙයි අද මම දානවා පේපර්ස් හතක් ඔයාට හිමීට හිමීට කරන්න එපාද හාද පේපර්ස් හතක් දානවා හතකුයි තව දෙකකුත් දාන්න. හරි. ඔගොලු ප්‍රින්ට් කරගෙන කරන්න. දාන්න දෙපාද. මොකෝ සෙනුවි කියන්නේ. දෙපාද. පේපර්ස් හතක් දානවා. හතක් තියෙනවා. මොකද්ද? ඔව් පේපර්ස් හතක් තියෙනවා. ඒ ටික කරමු. තවනම් පේපර් සෑහෙන දාන්න ඒක ගොඩක් හොඳ වෙයි එතකොට ඒව කරන්න පාඩම් කරන්න බැරි නම් මං කියන්නද ක්‍රමයක් පේපර්ස් කරන්න මේ පේපර්ස් කරනකොට සර් කරනවා නේද ක්‍රමයක් ඒ කොටස විස්තර කරනවා ඒක කතා කරනවා ඒකේ ප්‍රශ්න අහනවා එතකොට ඒව තර්ක කරනවා පොඩ බෝරින් ගතියකුත් එනවා ඒක දි වෙන කරන්න දෙයක් නැහැ කියන අර මම පුළුවන් ළමයට මේක බෝරින් වෙන්නත් පුළුවන්. සමහර දේ එකම දේ ගොඩක් කියලා කියන්නේ. එතකොට අර බැරි අය ඒක කිහිම හැමෝම හිතන්නේ අපි හැමෝම එකටම ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රධාන දේ අර බැරි එක්කෙනා ගැනත් අපි හිතන්න ඕනේ. නැත්තම් අපරාධයක් පන්තියක් කියන්නේ හැමෝම එක ගන්නට යන්නේ ගන්න. සහරි දැන් තව විනාඩි 10කින් 15කින් පේපර්ස් 7ක්ම දාලා දාන්න. ඉනදි සුබ දවසක්. පරිස්සමින් මේ ජවය ඇඟට හදාගන්න මේ හැමදාම කියනවා ෆිට් එක හදාගන්න ගැම්ම හදාගන්න හරිද එහෙනම් සුබ දවසක්
එන හැමෝම පරිස්සමෙන් ඉන්න හෙට උදේ 6ටත් එහෙනම් අපි හම්බෙමු අද හවස ගෲප් එක ගෲප් ක්ලාස් එක අද වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරමු ඇයියේ වහලා 10 වසරේ පන්තියක් කරගන්න බැරුව ගියා නිසා අර සුබ දවසක් පරිස්සමෙන් ඉන්න හැමෝටම ජයෙන් ජයම වේවා